අපේ රටේ ඉතාම දක්ෂ සංගීත කණ්ඩායමක නායකයා. ඒ වගේම ඩ්‍රම්ස් වාදනයෙන් මේ රටේ මිනිස්සු වසඟයට පත් කරපු වාද්‍ය ශිල්පියා. ඒකට විශේෂම හේතු මං රොෂාන්ව හඳුන්වන්න හැම වෙලාවකම කිව්වා. හරි ඒ දවස්වල මේ තිබුණ අලුතින් සංගීත කණ්ඩායම් හඳුන්වන වැඩසටහනක්. ඒ වැඩසටහනේදී රොෂාන් මුළු මහත් ශ්‍රී ලාංකිකයින්ගේ අවධානය එකවර ඔහුට ගත්තා. ඒ තමයි ඔහුටම ආවේණික අර එහෙම මොකද්ද එකක් තිබුණා. एक जीवित अभी कवदावत करंट बै एक रोशांट मावेणी कबू लक्षण एतनी पटांगत रोशान ये तरंगे जग्रहण कल्लाडसट अनुंग तमंगे हकियावन प्रदर्शन कल्लातनी पटांगत गमन साहन दुर्गमन लघु गमन करगने सराट आवा अदर तपि आदर कन्न शिल्पी वो गीते अहन मुनादी तुने वो गीते विविध विधियट अहिला रसविंदला समार लाट अंड उदव्य मे विलांड पुलवांग දැනෙච්ච උදවිය ඉන්න පුළුවන් විඳින සහ විඳවන උදවිය ඉන්න පුළුවන් මට නම් මතක් උනේ දඩ කාපු සිද්ධියක් ওই ගීතයට සාමාන්‍යයෙන් ওই ගීතේ රොෂාන් 2002 හරි මගේ ඔළුවේ තිබුණු අවුරුද්ද හරිය කියන්නේ 2002 අවුරුද්ද ආපු ගා උණු කැවුම් වගේ CD එකක් හම්බුණා
හම්බෙච්චා. ඉතින් අපි ඒ දවස්වල ලොකු කැමැත්තක් තිබුණා අලුතින් එන ගීත ප්‍රචාරය කරන්න. අපි තරුණ ආධුනික ශිල්පීන් විදියට එහෙම නැත්නම් sannivedakin විදියට අපිට යම්කිසි වාරණයක් තිබුණා. අලුත් ගීතම ගහන්න බෑ. පරණ ගීත ඒ කියන්නේ තිබුණ ප්ලේලිස්ට් එකක්. ඒ ලිස්ට් එකට යම් ප්‍රමාණයක් අලුත් ගීත දාගන්නත් පුළුවන්. ඕනට වැඩිය දාගන්න බෑ. මායකට වැඩ කරපු ගුවන්විදුලි මාධ්‍ය ආයතනයේ එහෙම තිබුණා. ඒ කියන්නේ ඒක කොළවල ගහලා නීතියක් විතර සම්මත කරපු දෙයක් නෙමෙයි. හැබැයි එහෙම පොඩි අපි හදාගත්තු ආකෘතියක් තිබුණා. හැබැයි අපිට කවදාවත් ඒ ආකෘතිය ඉන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. 10 12 තිබුණ රික්වෙස්ට් ෂෝ එකක් අසන්නන්ගේ කැමැත්ත අනුව ගීත ප්‍රචාරය කරන පැය දෙකක්. හැම තිස්සෙම පළවෙනි කෝල් එකේ ඉඳලා රොෂාන් අයියගේ තව එක සැරයක් දෙන්න රොෂාන් අයියගේ තව එක සැරයක් දෙන්න ඔය ගීතේ එක පැයක් තුර දෙවරක් ප්‍රචාරය කිරීමේ වරදට හසු වී දඩ කෑවා මම. ඒක තමයි මට මතක් වුනේ. මේ හරි ලස්සන ගීතයක් අපි ආස කරන ගීතයක් අයිබන් ප්‍රේතවතුනි සතියකට පස්සේ අපි ඔබ හමු වෙනවා සතියක සප්තස්වරයේ 7 නෝට් සමගින්. පුරා 25 වසරක් මේ මිහිකතින් හොඳම තැන ඔබට උරුම කර දුන් ප්‍රයිම් සමූහය සමගිනුයි මේ රාත්‍රියේ අප සියත ටීවී ඔස්සේ ඔබ හමුවන්ට බලාපොරොත්තු වෙන්නේ. අපි අද කැඳවනවා බාදරය කරන තරු හයක්. ව්‍යාපාරිකයින් ඉන්නවා, ක්‍රිකට් ක්‍රීඩකයින් ඉන්නවා, වාද්‍ය ශිල්පීන්, සංගීත කණ්ඩායම් ලයිතිකාරයින් ඉන්නවා, නිලයන් ඉන්නවා, ගායිකාවන් ඉන්නවා, සුපුරුදු මේසි මඩුල්ල ඉන්නවා. ඉතින් ඒ අයත් එක්ක හම්බෙන මේ වෙලාවේ විශේෂම ආරංචි ඔබ දන්නවා එළඹෙන 13 වෙනිදා ඉන්දියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය පටන් ගන්නවා. 13 තමයි පළවෙනි මැච් එක තියෙන්නේ. එංගලන්ත තරගාවලිය ගැන ලොකුවටම තැකීමක් කරන්න එපා. දැන් අපි ඒක රිසල්ට් එක දන්න ඕනේ නේ. එහෙම තමයි. ඉතින් ජය පරාජය කියන එක ක්‍රිකට් ක්‍රීඩාවේ අනිවාර්ය දෙයක්. ඉතින් පරාජය කොතනද ජයග්‍රහණයක් අපිට අපේක්ෂා කරන්න පුළුවන් මේ එළඹෙන සංචාරයේ ජයග්‍රාහී සංචාරයක් බවට පත් කරගන්න ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි ශ්‍රී ලංකාවක විදියට එහෙම හිතමු. මොකද වැටිච්ච දණින් කවදා හරි දවසක ගොඩේමුකුත් තියෙන්න එපයි. ඒ අනුව පන්දුආර 50 සීමිත ඕවර් පන්දුආර තරගාවලිය තමයි ඉස්සෙල්ලම පටන් ගන්නෙ. 50 ඕවර්ස් මැචස් ටික තමයි ඉස්සෙල්ල තියෙන්නේ. 13, 16, 18 දවස් තුනේ තමයි මේ මැච් තුන තියෙන්නේ. හවස දෙකමාරට මැච් බලන්න පුළුවන්. මෙවර මේ තරගාවලියේ නිල විකාශන අයිතිය තියෙන්නේ සියත ටීවී සතුව. ඉතින් අපි ආරාධනා කරන ඔබ සියලු දෙනාම සියත ටීවී සමග එකතු වන්න. ඒ වගේම T20 තරගාවලිය ආරම්භ වෙන්නේ 21 වනදා. 21 23 සහ 25 දවස් තුනේ පැවැත්වෙනවා තරග තුනකින් සමන්විත T20 තරගාවලිය. රෑ 7 ඉඳන් අපට සියත ටීවී ඔස්සේ නරඹන්න අවස්ථාවක් තිබෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ ඉන්දිය සංචාරයේ නිල විකාශන අයිතිකරු විදියට සියත ටීවී බලාපොරොත්තු වන ඔබටත් පුළුල් වෙළඳ ප්‍රචාරයක් මේ හරහා ලබා දෙන්නට. ඉතින් ඒ අවස්ථාව දැන් ලබා ගන්න පුළුවන්. අපේ මාකටිං ඩිපාර්ට්මන්ට් එකේ දුරකථන අංක දෙකක් තියෙනවා. මම ඉස්සෙල්ලා මේක කියන්නම් 0703239229 ප්‍රියන්තට කතා කරන්න මම ආයෙපව් ඒ නම්බර එක කියන්නම් 0703239229 ඒ දුරකථන අංකයෙන් ලබා ගැනීම අපහසුයක් තිබුණොත් දෙවැනි දුරකථන අංකයත් සඳහන් කරලා තියාගන්න 0713037800 0713037800 මීට පෙරත් සියත මෙවැනි ක්‍රිකට් තරගාවලි විසුරුව හැරීමේ නිල විකාශන අයිතිය ලබාගත් සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළා තියෙනවා. කරන්ට් සිටුේෂන් එක මොකක් වුණත් මේ තරගාවලිය ශිඛර් ධවන්ගේ නායකත්වයෙන් උත් ලංකාවට ඇවිල්ලා දැන් මේ දවස්වල පුහුණු සැසිවලට සහභාගී වෙලා සිටින ඉන්දිය කණ්ඩායම පරාජය කළා. ලංකාවට ජයග්‍රාහී මාවතට නැවත ප්‍රවිෂ්ඨ වෙන්නට සියත ටීවී ඔස්සේ පෙන්වන මේ තරගාවලිය තුලින් අවස්ථාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කළා. අඳුරාගනිමු අද සහභාගීලායින් අපේ ආරාධිත ශිල්පීන් ශිල්පිනියන්. මගේ ලංකාවේ මගේ ළඟින්ම සිටින්නේ ලංකාවේ පළමු පෙළේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙක්. අතරම අපි වාසනාවන්තයි වගේ ව්‍යාපාරික මහත්මයෙක් මේ තරම් ළඟින් සමීපව කටයුතු කරන්නට ලැබීම. මොකද මම මේක කලින් අවස්ථාවෙත් එතුමා ආපු වෙලාවේ කිව්වා ලංකාවේ top 5 මුල් 5ේ ඉන්න ව්‍යාපාරික මාත්මයක් විදිහට අපි අඳුනාගෙන තිබෙනවා. ප්‍රයිම් සමූහයේ වර්තමාන සභාපතිතුමන් ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මැතිතුමන් අයිබන් ඔබතුමන්ට මේ දැන් මේ කොවිඩ් කාලය ඇතුළතත් අපිට සියතෙන් සතියක හම්බෙන්නට බරපැන දරන්නේ මේ මහත්ෘබවත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මොකෝ මේ ලයිව් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. මේවට ලොකු කොස්ට් එකක් යනවා. ලයිට් වලට එන මිනිසුන්ට බෑන්ඩ් එකට හිතන්නේ මේ මනෝජ්ල නිකන් ඇවිල්ලා දෙල්ල නෑ. එහෙම නෑ. මම නිකන් අත පහක් දුන්න නැත්නම් කතා කරන්නේ නෑ. ඉතින් ඒවට ලොකු කොස්ට් එකක් දෙන්න ඕනේ. දරන්න ඕනේ සියල්ලක්ම බරපැන දරන්නේ මේ වෙන විට ප්‍රයිම් සමූහය. ඒ ගැනත් අපේ කෘතවේදීත්වය අපි ඔබතුමන්ට සාබතුමන්ගේ කාර්ය මණ්ඩලයට පළ කරන්න ව්‍යවස්ථාවක් කරගන්නවා. ඊට පස්සේ දෙවැනි ආරාධිතයා අද පළමු ගීතය ගායනා කරපු රොෂාන් ප්‍රනාන්දු. ආයිබන් රොෂාන්
අපේ ආශ්‍රය මං හිතන්නේ 1999 සිට පටන් ගත්තම සෑහෙන දිගු ඉතිහාසයක් තියෙනවා. ඒ පටන් ගත්ත මුල් කාලේ රොෂාන්ලත් පටන් අරගත්ත අපි පටන් ගත්ත අපි බොහොම සහයෝගයෙන් සෑහෙන දේවල් කරපු වකවානුවක් ඉතිහාසයක් අපිට තියෙනවා. ඊට පස්සේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට අපි ආරාධනා කරා. මොකද එළඹෙන ඉන්දියානු සංචාරය තියෙනවා. එතකොට ලංකාවේ ක්‍රිකට් වල වර්තමාන ස්වභාවය ගැන කතා කරන්න පුළුවන් විවිධ දේවල් තියෙනවා. නෑ 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 ඒ ගැන කතා කරන්නේ නෑ. ඒ ඒ ඒ ඒ තුන්දෙනා ගැන අපි කතා කරන්නේ නෑ. ඒවා සාමාන්‍යයෙන් එදත් සිද්ධ වුණා අදත් සිද්ධ වෙන එල්ලාගැසිය යුතු තරම් දේවල් විදියට මම නම් සලකන්නේ නැහැ. නමුත් ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව සෝචනීයයි. ඒයින් ගොඩ යන්න පුළුවන් විදිය මොන හරි අත්දැකීම් ටිකක් එහෙම කරගන්න පුළුවන් වුණොත් ඒකට සචිත්‍ර හොඳ දායකත්වයක් ලබා දෙයි. අපි රටේ බිහි වෙච්ච තාම දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. මම අදත් බැලුවා මේ ප්‍රෝග්‍රෑම් එකේ විනාඩි කිහිපයකටත් කලින් මම බැලුවා අර දකුණු අප්‍රිකාවට එරෙහිව අවසන් පන්දු 4ේදී සචිත්‍ර නිදාගෙන පස්සේ තමයි ඒකාරංචුන නිදාගෙන ඉඳලා ඇවිල්ලා බැට් කරා කියලා අන්තිම 6ක් ගැව්වා. අද රත්යේ 6 සදාතනිකයි මතකයේ තියෙන අයිබන් සජි. අපිට එන්න බොහොම දක්ෂ පන්දු යවන්නෙක්, දඟ පන්දු යවන්නෙක්, ඒ වගේම හොඳ ගායකයෙක්. ක්‍රිකට් ටීම් එකේ ගායකයෙක් ගොඩක් ඉන්නවා. ඒ අතර විශේෂ ප්‍රගුණ කරපු හොඳ ගායකයෙක් සචිත්‍ර සචිත්‍ර සේනානායක. ඊට පස්සේ මගේ දකුණු පැත්තට එනවා කේ සුජීව ඉන්නවා දක්ෂ ගායිකාවක්. වෘත්තීය කටයුතු කෙසේ වෙතත් ඇය ගායන ශාස්ත්‍රයෙන් ගොඩක් ඉස්සරහට ගියපු අපි දන්න අපි හැමෝම ආදරය කරන ගායන ශිල්පිනියක්. පළවෙනි ප්‍රශ්නේ අහලම යන්න ඉස්සරහට කමක් නැද්ද? කේ සුජීව කේ කියන්නේ මොකද්ද? කේ කියන්නේ තාත්තගේ නම මගේ කර්ණරත්නම් සුජීව. ඉතින් මම හිතුවා තාත්තගේ නමින්ම යනවා කියලා. ඉතින් තාත්තා මට චෝදනාවක් කරා පොඩි කාලෙදී අයියා තමයි කොහොම කවදා හරි නම ගෙනියන්නේ ඉන්නේ මේ අයලා හදලා වැඩක් නැහැ කියලා. ඉතින් එදා මම තාත්තත් එක්ක එනවා තාත්තගේ නම ග්‍රෑන්ඩ් ෆාදර්ගේ නම දාලා නැහැ නේ කියලා කිව්වම ලොකු ප්‍රශ්නයක් වුණා මෙයාගේ පොඩි කමට කට ගන්නවා කියලා. ඉතින් මම ගෙදර මම තමයි පොඩිම එකේ නේ ඔක්කොමලා එකතු වෙලා මට දොස් කිව්වා. ඊට පස්සේ රපෝලි බාලයා ඉතින් අවුරුදු 15ක 10ක ගැප් එකක් තියෙනේ අයියටයි අක්කටයි මටයි. ඉතින් එදා මම තීරණය කරා ඕකේ ෆයින් මගේ නම මං කේ සුජීවා කියලා දාගන්නවා. කරුණාරත්නම් සුජීවා කියලා යන්නේ නිසා. එක්දරු මම අද ඉන්නවා ඉස්සරහට ඇවිල්ලා. තාරුකාවන්‍ය ආරච්චි අපේ රට සිට ස්වරූපී රංගන ශිල්පිනියක්. ඒ දක්ෂ සම්මානීය නිලයක්. අයබන් තාරුකා. ඊට පස්සේ 2012 විවාහක රු රජින නිලයක් රූපලාවන්‍ය ශිෂ්‍යයට සම්බන්ධයි ශ්‍රී මාලි ෆොන්සේකා. අයිබෝ අපේ ප්‍රධාන අනුග්‍රහකින් ජීවිතයේ රිසිසේ විඳින්නට මෙහි කතින් හොඳම තැනක් වසර 25ක් පුරාවට උරුම කර දුන් ප්‍රයිම් සමූහය ඒ වගේම ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිෂ්පාදනය කරන ලබන ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වාසවන්ත ලගේජ් කලෙක්ෂන් එක පීජී මාටින් ඒ වගේම ග්ලෝ අපිට කියනවා ශ්‍රී ලාංකීය මෙන්ම ලෝපුරා රූ රජනියන්ගේ විශ්වාසය දිනු ප්‍රංශයේ ස්පින් කන්ට්‍රෝල් ආයතනයේ ප්‍රතිඵල සනාථ කළ සම සඳහාම වූ පූර්ණ අභ්‍යන්තර පෝෂණ සත්කාරය ග්ලෝ ග්ලෝ දීප්තිමත් දිදුලන සමකට සමදා දැන් ප්‍රධාන පෙළේ සියලුම ෆාමසි වලින් මිලදී ගත හැක. අපේ මේසි මඩුල්ල යන්නේ පයන්නේ බලන්න බෑ. අන්න රයියගෙන යන්නේ පෙන්නේ පෙයි කියලා. දැක්කේ නෑනේ? දැම්මෙන්න පෙයි කියලා කිව්වේ. මනෝජ් ජෙන්ඩ කියනවා. ආ මනෝජ්ල දෙන්නෙක් ඉන්නෝනේ. කැමරා මනෝජ් ජෙන්ඩ කියනවා. අපේ මනෝජ් ජෙන්ඩපා කියනවා. ඔඩක් ඉන්න. මොකද යාළගෙන කියන්නත් උනේ. මේසි මඩුල්ල ශිල්පින් සම්බන්ධීකරණය, තබ්ලා සපර්කෂන් වාදනය වගේම අද මේ සියලුම සංගීත කටයුතු අධ්‍යක්ෂණය කරන්නේ විශාරද මනෝජ් පීරිස්. ඔහුගේ පිරිවර ඔක්ටපැඩ් වාදනයෙන් නරේන්දු චතුරංග, ඩොලක් වාදනයෙන් චමිල් පෙරේරා, රිදම් වාද ගිටාර් වාද ශිල්පියා කපිල කෝසල, බේස් ගිටාර් වාදනයෙන් චානක සේනාධීර අපිත් ගෙන්නවා. ඊට පස්සේ ලීඩ් ගිටාර් වාද ශිල්පියා ලක්ෂ්මන් කන්නංගර, කීබෝඩ් වාද ශිල්පියා ශෂික අතපත්තු. කිසිම වෙනසක් වෙලා නැහැ අපේ ඔකේස්ට්‍රා එකේ. අපි වෙන පැය දෙකකට අසන කාලයක් ඔබ සමග මේ මෙහි කතින් හොඳම තැනක් ඔබට උරුම කර දුන් ප්‍රයිම් සමූහය සමග සති අග සප්තස්වරිත්මය සියත 7 නෝට්ස්. ਸਤਿਕਾਰ ਆਰਾਧਨਾ
ටෙලිනාට්‍යක රුගත කිරීම පටන් ගත්තා. පස්සේ මේ කොවිඩ් වසංගතයත් එක්ක ඒක නැවතුණා. දැන් මේ මාසේ පටන් ගන්නවා ටෙලිනාට්‍ය දෙකක්. මේ ඇත්තටම විශාරද මාලනී බුලත්සිංහල මහත්මිය ගායනා කරපු ගීතයක් තමයි තාරුකා ගායනා කරේ. කිසිම පරිපූර්ණ වීමකින් තොරව මේ වෙලාවේ ගායනා කරපු ගීතයක් බව වැරදි වුණා. නෑ නෑ වැරදි නිසා නෙමෙයි කියන්නේ පරිපූර්ණ වීමකින් තොරව එලෙස ගායනා කිරීමේ ගායන කුසලතාවයකට ඇයි සතුව තිබෙන නිසා. ඒ කියන්නේ රංගනය නර්තනය සහ ගායනය කියන තුන් විදි කුසලතාවයන් අඩු වැඩි නැතුව පිටපු අනේ බොහොම ස්තුතියි. මේ එහෙමවත් නෑ. ලැජ්ජයිද? ජීවිතේ රිසිස්සේ විඳින්නට මිහි කතින් හොඳම තැනක් වසර 25ක් පුරා ඔබට උරුම කර දුන් ප්‍රයිම් සමූහය අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම පීජි මාටින් ඉන්නවා. මෙයා එක්ක ගත කරන කාලය පැය දෙකකට වැඩි. ඒ සත්‍යග සපස්සරය රිද්මේ 7 නෝට් සමගින් කෙටි විරාමයක්. පළවෙනි විරාමය අද වැඩසටහනේ. විරාමෙන් පස්සෙ අපි ආපහු හම් වෙනවා 7 නෝට්ස් සමගින්. Rendi un
මා මනසේ බිම් පුරාවත නිමා කරන්නද මා කෙලෙසේ කරුණාරත්න දේවුල්ගණි මහත්මයා ගායනා කරපු ගීතයක් අද සචිත්‍ර සිරනායක ගායනා කරේ සියත සතියගේ සප්තස්වරයේ 7 notes වෙනුවෙන් මේ වැඩසටහනේ නිෂ්පාදකතුමන් සමන් ප්‍රනාන්දු සහ නිෂ්පාදිකාව හර්ෂි හර්ෂි දැන් අර ඉස්සල කමර්ෂල් බ්‍රේක් එකේ ඇවිල්ලා අයියේ අයියේ මේ පොඩක් අයියා පොඩියක්වත් නැහැ නේ අයියේ කියලා වලට කියන්න ගියා පොඩියක්වත් ගහන්න කියලා ඔව් අන්දන්නේ එයා දැකලා නැහැ එහෙම ඇත්ත ඉතින් පන්සලේ බණ මඩුවේ බණ අහන වගේ ඉන්න ඕනේ නැහැ නේ නිකන් මියුසිකල් ප්‍රෝග්‍රෑම් එකකට ඇවිල්ලා නේ සතියන්තේ පොඩ්ඩක් නිකන් නිදහස ඉන්න මොකද හෙට ඉරිදා ඊට පස්සේ ආපහු සවුඳ ඉඳන් සුපුරුදු විදිහට වැඩ පටන් ගන්න ඕනේ මොකද අපි අර වැඩ නොකර ගත කරපු කාලය දැන් ටික ටික අඩු කරලා නැවත වැඩ කරන්නම සිද්ධ වෙනවා අපිට පරිස්සම් සාගතව අපේ සෞඛ්‍ය ගැනත් හිතන්න ඕනේ හැබැයි ඒ සියල්ලක්ම කරන අතරතුරේදී අපිට අපෙන් වියතු රාජකාරී ප්‍රමාණයක් තියෙනවා ඒව ගැනත් හිතන්නට අවශ්‍ය වෙනවා රයිට් සජිත්‍ර බොහොම අපූර්වට ගීත ගායනා කරන ගායකෙක් يعني සමහරලාට මේ කලින්ම ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තේ ඔය ගායන අංශය සඳහා තිබෙන විශේෂ උනන්දු නිසා විය හැකියි කියලා මම අනුමාන කරනවා මොකද හේතුව මීට කලින් බිමල් උද්දික සජිත්‍ර බීමයි සේච්චගේ ලස්සන වැඩක් කරා ඒක හොඳ ෂෝ එකක් හොඳ කන්සර්ට් එකක් අපි ඒක බලන්න ගියපු අපි ප්‍රේක්ෂකයෝ ඉතින් අපි දන්නවා සජිත්‍රට හොඳ රේන්ජ් එක ගීත ගායනා කිරීම සඳහා හැකියාව තිබෙනවායි කියලා. ඒ අතර අපි පොඩ්ඩක් කතා කරන්න තෝරගන්නා මේ වෙලාවේ ප්‍රේමලාල් මහත්මයා මොකද ලංකාවේ සිටින ප්‍රකට ව්‍යාපාරිකයෙක් අපිට සෑහෙන දේවල් ඉගෙන ගන්න පුළුවන්. මොකද මේ තියෙන කරන් සිටුේෂන් එකත් එක්ක රටක් විදියට අපි දැන් කොතනද ඉන්නේ? මෙතනින් ඉස්සරහට කියන අවුරුදු එකමාරක් දෙකක් අතරම ගත්තොත් මේ ක්‍රයිසිස් එක පටන් ගන්නේ මේ කොවිඩ් නිසාම නෙමෙයි අපි සහරාන්ගේ ප්‍රහාරයේ ඉඳලා මේ වෙනකන් ගත වෙච්ච දෙහික වගේ කාලයක් විදිහට සැලකලා ගත්තොත් එහෙම අපි ආර්ථික වශයෙන් රටක් විදිහට සායන අපහසුතාවයට පත් වෙච්ච අවස්ථාවක් තිබෙනවා. ඒ අතරේ රට ගත්ත ණය ගෙවන්න ඕනේ විවිධ දේවල් තියෙනවා. දැන් ඔබ දන්නවා පෞගේ කාලෙත් එහෙම මුදල් අච්චු කිසිමක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒව ගැන කතා වෙනවා. විවිධ දේවල් සිද්ධ වෙනවා. ඉතින් මේක අපේ රටට විතරක් නෙවෙයි මුළු ලෝකෙම ආර්ථිකයකට බලපාපු අවස්ථාවක්. ඔබතුමාගේ යෝජනා මොනවාද මේ වගේ අවස්ථාවක ගැන අපි ස්ටේබල් වෙන්න ඕනේ අපි නැවත අපිට වෙච්ච මේ ප්‍රශ්න ටික හදා ගන්න ඕනේ මොනහරි යෝජනා තියෙනවා ඒක ඒ කියන්නේ ඔබතුමාගේ මට්ටමේ මහා පරිමාණ ව්‍යාපාර වෙන්න පුළුවන් ඊටමත් අඩු සුළු ආදායම් ලබන පොඩි ව්‍යාපාර කරපු ව්‍යාපාරිකයෙක් වෙන්නත් පුළුවන් මොකද්ද මේ වගේ වෙලාවක අපිට කරන්න පුළුවන් හොඳම දේ ඕ අපි උස් වෙනවා පාත් වෙනවා ඒක සයිකල් එකක් ඉතින් අපි දැන් මේ වෙලාවේ රටක් වශයෙන් උත් අපි පාත මට්ටමක ඉන්නේ. නමුත් අපිට මේකෙන් නැගිටින්න පුළුවන්. අපි හැමතිස්සෙම ධනාත්මකව පොසිටිව්ලි හිතලා ඒ වගේම අපේ පොලිසීස් ටිකත් හරියට හදා ගන්න ඕන. කැපකිරීම කරන්න ඕන. කැපකිරීම කිව්වහම රටේ ජනතාව විතර නෙමෙයි හැම කෙනාම කැපකිරීම කරන්න ඕන. කරලා දැන්ට තියෙන විශාල වශයෙන් අපිට විදේශ විනිමය පිළිබඳව අපේ එක්ස්චේන්ජ් රේට් එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒකෙන් අපි කොහොම හරි ගොඩ ගන්න ඕනේ අපේ ඉම්පෝර්ට්ස් අඩු කරලා පුළුවන් තරම් එක්ස්පෝර්ට් වැඩි කරගෙන ඒ වගේම තව අපේ ඉන්නවා ව්‍යාපාරිකයෝ හොඳ ලංකාවේ ඉන්න ව්‍යාපාරිකයන්ට තව දිරිමත් කරන්න ඕන. ඒගොල්ලන්ට පුළුවන් මේ රටක් හදන්න. ඇත්තටම දැන් ඇමරිකාව කියලා කිව්වහම ඇමරිකාවේ ගොඩක් ඉස්සරහට ගෙන යන්නේ අර Fortune 500 companies ටිකේ මේකෙන් ඉතින් තාමත් ලංකාවේ ව්‍යාපාරිකයන් දිහා බලන විදිහ එච්චරම හොඳ නැහැ. ඒකට වැඩිය බලන්න ඕනේ මොකද ව්‍යාපාර ටික නැකිට්ටහම නිකම්ම මේ රට නැකිටෙනවා. ඒක තමයි රටක ආර්ථිකය හැදෙන්නේ. ආණ්ඩුවක් තියෙන්නේ නීති සම්පාදනය කරලා හරියට ඊස් ඔෆ් බිස්නස් කරලා කරන්න බිස්නස් එකක් කරන්න ඒවට හරියට කරන්න මාර්ගය හදන එක. ඒ තුලින් නැගිටින්න පුළුවන් හොඳ දක්ෂ ව්‍යාපාරිකයෝ ව්‍යවසායකයෝ ලංකාවේ ඉන්නවා සුළු වශයෙන් සහ මහා පරිමාණය. ඉතින් ඒගොල්ලන්ට හරියට කරන්න ඒ වටපිටාව හදලා දුන්නා නම් ඒක නිකම්ම හැදෙනවා. ඉතින් ඒක කරන එක තමයි රජයේ යුතුකම කියලා මම හිතන්නේ. මේ ප්‍රයිම් සමූහය ගැනත් මට අහන්න අතුරු ප්‍රශ්න කීපයක් තියෙනවා. රොෂන් එක්කත් කතා කරලා මම එතනට එන්නම් මේ සභාපතිතුමා මොකද හේතුව මේ අඩු වැඩි වශයෙන් බලපාපු බොහෝ ශේෂ්ත්‍ර තියෙනවා. නමුත් ලොකුවටම බලපාපු ශේෂ්ත්‍ර අතර සංගීත ක්ෂේත්‍රය ප්‍රමුඛයි. හැම සතියන්තකම මියුසිකල් ෂෝ තිබුණා ලංකාවේ. විදේශ සංචාර තිබුණා. නමුත් අවුරුදු එකමාරක් තිස්සේ
ඒ කිසිම දෙයක් රොෂාන් නැහැ. අර සල්ලි දීලා ගෙනාපු ලෝන් දාලා ගත්ත සවුන්ඩ් සෙටප් තියෙනවා, ඉන්ස්ට්‍රුමන්ට් තියෙනවා. ඉතින් ඒවා හරි අපහසු තත්යකට ශිල්පීන් පත්ලා තියෙනවා, ණයගත්ත මිනිස්සු පොස්ට්වාඩ් පත්ලා තියෙනවා. ඇත්තම මොකද සංගීත ශිෂ්‍යය දැන් වෙනකොට තත්ය රොෂාන්? ඇත්තටම ගොඩක් අපහසුතාවලට පත් වෙලා තියෙන අපේ ශාස්ත්‍රයේ ශිල්පීන් විශේෂයෙන් දැන් සාමාන්‍යයෙන් ඕ මේ රටේ ගොඩක් වෙලාට ඔය වගේ මේ ව්‍යසනයන් ආපුවම පරිම මාස 3-4 කින් නැවත යථාතත්වයට ආවා. නමුත් මේක දැන් මේ සහරාන්ගේ ප්‍රහාරය වෙලාවෙ ඉඳලා තාම මේ අපේ ශිල්පීන්ට ඒගොල්ලන්ගේ රැකියාව කරගන්න වෘත්තිය කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒකට ඉතින් අපි යම් යම් අවස්ථාවල උත්සාහ කරා. කියන්නේ අර පළවෙනි රැල්ලේ නිමාවත් එක්ක අපි හැමෝම සාමාන්‍ය විදිහට වැඩ කරගෙන යද්දී අපි අර අපේ සෞඛ්‍ය අංශ වලින් ඉල්ලුව අපිට සෞඛ්‍ය නීති රීති වලට අනුගතව අපිට පුළුවන් ක්‍රමවේදයක් හදලා දෙන්න කියලා. හැබැයි ඊට පස්සේ ආයෙ මේක වැඩි වුණා. දැන් අපිට ඉල්ලන්න බෑ. නමුත් මම හිතන විදිය තමයි දැන් ලෝකයේ විශේෂයෙන් දැන් ඇමරිකාවේ වුණත් ඒගොල්ලන් මේක වෙලාවේ රට වැහුවේ නෑනේ. මිනිස්සුන්ම මේකත් එක්ක යවුවා. ඒ කියන්නේ ඒකට ඕන කරන රජය ඒ ඩිසිෂන් අරන් මිනිස්සු මුව යවුවා මේ මේ සාමාන්‍ය විදිහට ඒගොල්ලන්ගේ රැකියාවල් කරගන්න. ඉතින් මේකෙත් මෙහෙම යන්න වෙනවා. මොකද පවතින තත්ත්වෙට මැච් එක ගහන්න වෙනවා. නැත්තම් හරියන්නේ නැහැ. මොකද දැන් මේකත් එක්ක දැන් ඕනම කෙනෙක්ට අල්ලගෙන ඉන්න පුළුවන් කාලයක් තියෙනවා ශාන්. දැන් මේ අපේ ඉන්න ගායන ශිල්පීන් මේ ගොඩක් අය දන්නේ මේකේ ඉන්න මේ වෘත්තීය මට්ටමේ නියැලෙන ලක්ෂ 7000ක් 8ක් විතර ඉන්නවා. ඒ කියන්නේ ගායන ශිල්පීන් ශිල්පිනියන්ගේ ඉඳලා සංගීත කණ්ඩායම් ඒ වගේම අපේ ස්ටේජ් සවුන්ඩ් නර්තන කණ්ඩායම් වීඩියෝ ලොකු ප්‍රමාණ නිවේදන ශිල්පීන් මේ හැමෝම. ඉතින් ඒ හැමෝම මේ ලොකු කැපකිරීමක් කරන් සාමාන්‍ය ඒගොල්ලෝ ඔය බෝඩ් අරගෙන පාරට බහින්නේ නැහැ කවදාවත් අපේ රැකියාවට මෙහෙම වුණා මේක කරලා දෙන්න එහෙම කියලා. නමුත් ඒගොල්ලෝ දරාගෙන ඉවසගෙන ඉන්නවා බලාගෙන ඉන්නවා ක්‍රමවේදයකට මේක කොහොම හරි ආය මොකද අපිට මෙහෙම යන්න වෙනවනේ. මේ මෙහෙම යන්න වෙනවනේ. ඉතින් මොකද මේ ඉස්සරහන් අපිට කිව්වේ මොන හරි දෙයක් වුණ ගාම පොසිටිව් තින්කින් දැන් පොසිටිව් කියන වචනේත් දැන් පොසිටිව් වැඩි අපිට ඒක අමාරුයි පොසිටිව් කියන වචනේ අහපුවම අපි නිකන් පොඩ්ඩක් බය වෙන්න ආපු මේ ඉතිහාසයේ පළවෙනි කතාව. එතකොට හිතා ගන්න පුළුවන් අපි කොච්චර දුරට අපි මේ 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 තත්ත්වෙත් එක්ක පත් වෙලා තියෙන ඉතින් කොහොම හරි මම කියන්නේ මේ හැමදේම හරියයි නේ. දැන් බුදුන් දේශනා කරලා තියෙන විදිහට මේ කිසිවක් මේ මේ සදාතනික නැත්තන් නේද? මේකත් එහෙම වෙන්න විදියක් නැහැ නේ. ඒක හරි. මොකද කරන්නේ? මේකත් ඉවරයි. සින්දුවක් කාලා උළුණු දහස් කරගෙන ඉතින් සුපුරුදු බලයි වෙන මොනා කරන්නද? රයිට් අපි බලමු. ඉතින් ඔය කොතරින් හරි වැටුණු දරෙන් නැගිටින්න ඕනේ. එම ස්ත්‍රී අධිෂ්ඨානයේ අපි උත්සාහ කරමු. බැරි නෑ. උත්සාහ කරොත් බැරි නෑ. ඔය සියල්ල ඉවසා දරාගෙන යම් මයිකේ ගල්ලස ලෑස්ති වෙන්න අපි අතර මේ පොඩ්ඩක් ශ්‍රීමාලි මොකෝ දැන් වැඩ කටයුතු ගෙදරටලා ඉන්නවා සැලොන් ඔක්කොම වාලා දාලා මිගමුට්ලා ඉන්නවා. ඔව් මේ දවස්වල අපි කවුරුත් වැඩ නැහනේ. ඉතින් වැඩ ටිකක් කරා ඩ්‍රාමා ටෙලි ඩ්‍රාමා කිහිපයක් කරා. ඉතින් එකක් මේ දවස්වල විකාශය වෙනවා වෙනත් නාලිකාවක. ඉතින් ඒකත් වෙනස් අත්දැකීමක්. වාට මේ ටිකක් ළඟ ළඟ සාහෙන වැඩ ප්‍රමාණයක් ලැබුණා. ඒ කියන්නේ නිලියක් විදියට ගොඩක් يعني විවිධ චරිත හම් වුණා රජ කාලේ කතා හම් වුණානේ. ඔව්. ඉෂන් මං හිතන්නේ ඔව් මම ශේෂ්ත්‍රයට ඇවිල්ලා ඉච්ච කාලයක් නැහැ. නමුත් ඒ මම මට ලැබිච්ච චරිත එකකට එකක් වෙනස් චරිත. දැනට තිරගත වෙන ටෙලි ඩ්‍රාමා එකෙත් ගැමි චරිතයක් රඟපාන්නේ. මං හිතන්නේ මං කවදාවත් ඒ චරිත ඒ වගේ චරිතයක් කරලා නැහැ. නිකන් කර්කශ ජීවිතයක් ගත කරන ගැමි කාන්තාවකගේ චරිතයක්. ඉතින් ඒක වෙනත් අත්දැකීමක්. ගොඩක් ප්‍රතිචාර තියෙනවා ඉතින් මේ දවස්වල. එහෙම තමයි ඉතින්. ඔයා මේ ස්කූලේ කොහෙද? මීගමේ. ආමයි. ආවේ මරියා කන්‍යාරාමේ. ඔව්. ඩාන්සින් නෙගරේ නෑ. ඩාන්සින් පුළුවන් මට. කරලා නෑ. හැබැයි සහජ හැකියාවක් තියෙනවා. සහජ හැකියාවක්. අපි තෝහෙට සහජ හැකියාව දෙන එහෙම නර්තන ශිල්පියක් තමයි. මොකද එහෙම එහෙම තව ශිල්පිනක් ඉන්න මම දැනට සුජීව වෙන්දර තියාගන්නවා. මොකද මට අර සමාජ දුරස්ථභාවයත් පොඩ්ඩක් බලන්න එනවා. මේ ඊළඟ ගීතයේ සඳහා තාරුකා එනවා කියලා පොරොන්දු වෙලා හිටිය කලින්ම ඒ අය අර ලොකුවට බෑ පොඩියට හිමීට පොඩි නටුමන් නටන්නම් කියලා තාරුකා පොරොන්දුනා. ඊට පස්සේ දැන් ශ්‍රීමාලි හරි මම මේ තනියෙන් තාරුකා යවන්න බැරි එකට උත්තරේ හොය හොය හිටියේ. ඒක නෑ මං හිතුවා මේ මේ මම වාඩි යන්න පුළුවන් නේ. හිමී යන්න පුළුවන්. යන්න අමාරුයි මාව ගැට ගහලා තියෙන්නේ. එහෙනම් ලියා ගන්න ඕක. ඔක ලියා ගන්න. නෑ මොකද කරන්නේ? ලියා ගන්න. මං උදව් කරන්නම්. නෑ මම කරන්නේ. ආ ඒක නෑ. අයි 1 2 3 4 කියන්න. මං කරේ තියෙන්නේ. 1 2
අතුලියලා නොමි නිරන් මුතු ඇත පිරිලා කොපෘක වෙවිලා අතුලියලා උපේ ප්‍රතිමාවක් රජ දහනක උමුටද සක්විති රජෙකු වෙලා නොමි නිරන් මුතු ඇත පිරිලා කොපෘක වෙවිලා අතුලියලා සමූහයේ සභාපතිතුමන් ගීතය ගායනා කළේ ප්‍රේම්ලාල් බ්‍රාහ්මණගේ මැතිතුමන්. පේදෝතුන අපි මේ රාත්‍රියේ හමුවන්නේ ප්‍රයිම් සමූහයේ අනුග්‍රහයෙන් ජීවිතයේ රිසිසේ විඳින්නට මෙහි කටින හොඳම තනක් වසර 25ක් පුරා ඔබට උරුම කර දුන්නේ ප්‍රයිම් සමූහයයි. ඒ වගේම අපිත් එක්ක ඉන්නවා ජාත්‍යන්තර ප්‍රමිතිය නිෂ්පාදනය කරන ලබන ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වාසවන්ත ලගේජ් කලෙක්ෂන් පීජී මාටින්. කෙටි විරාමයකට අපි දැන් යා යුතු මොහොත එළඹ තිබෙන්නේ. අපි ඊට පස්සේ කතා කරනවා ඉන්දියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව. මෙහි නිල විකාශන කටයුතු සියත ටීවී සම්පූර්ණයෙන් බාර අරගෙන තියෙන්නේ. 13 වෙනිදා එක් දින තරගාවලිය ආරම්භ වෙනවා. 13 16 18 මේක කියන කෙනේ වාරයක් ගන්න සජිත් රිදාගෙන ප්‍රශ්නේ ඇයි මේ වැත්තට මොනවාද ඔබ කියන්නේ ලෝකේ වමාරු පිටිකරට බෝලයක් දාන්න කිව්ව සජිත් එච්චර ලොකු දෙයක් නෙවෙයි. හැබැයි දැන් මේ වෙලාවේ කොහොමද කියන්නේ 13 16 18 වන්ඩේ මැචස් ටික තියෙනවා. ඊට පස්සේ T20 තරගාවලිය පටන් ගන්න 21 23 සහ 25 දවස් තුනේ මැචස් තියෙන්නේ. රෑ 4 තමයි T20 මැච් පටන් ගන්න. වන්ඩේ මැච් ටික දෙකම ආරඳන් අපිට සියත ටීවී වලින් බලන්න පුළුවන්. රයිට්. වැදගත්ම දේ දැන් තව දවස් කීපයක් තියෙන්නේ මේ තරගාවලිය පටන් ගන්න. මේ තරගාවලිය ගැන විවිධ අදහස් තිබෙනවා. විශේෂයෙන් සහභාගී වෙලා තිබෙන ඉන්දියා කණ්ඩායම ගැන අදහස් දක්වලා තිබෙනවා. ලංකාවේ කණ්ඩායම දැන් අවසන් තරගයට සහභාගී වෙලා ශ්‍රී ලංකාවට හැකි විගසින් පැමිණීමට නියමිත වෙලා තිබෙනවා. එංගලන්තයේ කෙසේ වෙතත් ලංකාවේ සුපුරුදු තන්තිර වල සෙල්ලම් කරනකොට රිසල්ට් එක ගොඩක් වෙනස් වෙන්න පුළුවන් කියලා අපි අනුමාන කරනවා. මොකද අර මේ
තැලණ යකඩ උඩ පැන පැන තලන්න හොඳ නෑ අවස්ථාවක් දෙන්න ඕනේ අපේ කණ්ඩායමටත් මේ තියෙන ප්‍රශ්න වලින් ඔළුව හදාගෙන ජයග්‍රාහී මාවතට ප්‍රවිෂ්ඨ වෙන්න. ඉතින් සියත ටීවී හරහා මේ තරඟාවලිය තුල ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණ හැම වෙලාවෙම අපි ප්‍රාර්ථනා කරනවා. ඒ ජයග්‍රාහී ගමන්ට ඔබත් එකතු වෙන්න, කොටස්කාරයෙක් වෙන්න, විශේෂයෙන් ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාවට අපි ආරාධනා කරනවා එන්න එකතු වෙන්න. ඔබේ ව්‍යාපාරයේ සඳහත් පුළුල් ප්‍රචාරයක් ලබා ගැනීමට මේ හොඳම අවස්ථාවක්. ඉතින් ඔය මොකද හේතුව කොච්චර බැන්නත් හොඳට මතක තියාගන්න කොයි තරම් බැන්නත් ඒක ඉතාම කෙටි කාලිනයි. ක්‍රිකට් වලට කොච්චර බැන්නත් එක මැච් එකක් දිනුව ගමන් සම්පූර්ණ මේ තත්ත්වය වෙනස් වෙනවා. ඒක තමයි ස්වාභාවිකම තත්ත්වය. ඉතින් ඒක නිසා මේ ඉන්වෙස්ට් කරන්න බය වෙන්න එපා. මේ ටූර්නමන්ට් එක අනිවාර්යෙන් ලංකාවේ රිසර්ච් එකක් කරලා බලන්න, කවුරුහරි රිසර්ච් ටීම් එකක් දාලා අනිවාර්යෙන් මේ මැචස් ටික බලනවා. ඒක ඒකාන්තයි. රයිට්, මොනවාද මේ සැරේ මේ ළමයි ටික කරන්න කියන එක. ඉතින් මාකටිං ඩිපාර්ට්මන්ට් එකට කතා කරලා ඔබේ ෂෙඩියුල් එක වෙන් කරගන්න, කතා කරන්න මාකටිං ඩිපාර්ට්මන්ට් එකේ ප්‍රියන්තට 0739239291 දුරකථන මාර්ගයක්, දෙවැන්න 0771307800 මේ නම්බර දෙකෙන්ම ඔබට මාකටිං ඩිපාර්ට්මන්ට් එකට කතා කරලා ඔබේ අනුග්‍රහකත්ව ලබා දීම සම්බන්ධයෙන් අවසන් එකඟතාවයන් වලට එළඹෙන්න පුළුවන්. කෙටි විරාමයක්. විරාමෙන් පස්සේ අපි ආමෙනවා ප්‍රයිම් සමූහය සමගින් සති අග සප්ත ස්වරිද්මය 7 නෝට් සමගින්. Thank you.
විශාරද සුනිල් එදිරිසිංහ මහත්මයා ගායනා කරපු ගීතයක් අද කේ සුජීව ගායනා කරන්න තෝරගත්තේ සුජීව කියන්නේ ටිකක් අමුතු මිනිස්සෙක් අමුතු ගායිකාවක් කෝට්ටේ රජ මහ විහාරයට යන බණ භාවනා කරන අහන මේ වගේ සින්දු කියන එහෙමත් නේ එහෙමත් කෙනෙක් අරගෙන ඒක තමයි ඇත්ත ඔබ දෙන්න ක්ලෝස් අප් එක දෙන්න බා මේ මේ ලිරික්ස් තිබුණු විදිය නැත්තම් මොනවද ඉච්චර ෆෝන් එකෙන් බල බල කිව්වේ කියලා හිතනවනේ මේ ඉංග්‍රීසියෙන් ලියාගෙන තමයි එහෙම ගායනා කරන්නේ ඉතින් මට සිංහල කියවන්න බෑ ඒකයි අපිට ඒ වගේ ලාට සාමාන්‍යයෙන් මේ මේක වෙන කාරණයක් විවේක කාලය කොහොමද ගත කරන්නේ විවිධය විවිධ විදිහට ගත කරනවා සජිත්‍රේ වෙලා වෙටිනයි බ්‍රේක් එකේ සජිත්‍ර එළියට ගියා මොකක්ද අවශ්‍යතාවයකට ගිහිල්ලා ආවා ඊට පස්සේ මෙතන හිටියා රොෂාන් හිටියා සභාපතිතුමා හිටියා ඒ අය වෙන කතාවක් ඒ අය සිංගප්පූරුවයි ලංකාවයි එන්න ලොකු කතාවක් එහෙ සිංගප්පූරුවයට දැන් වැඩට යන්න එන්න පුළුවන් උණ තිබුණත් ඇවිල්ලා වැඩ කරන්න මමත් ඉතින් කන පොඩක් දාගෙන අංගෝහාමි වගේ චුට්ටක් ඩිංගිත් එක අගෙන හිටියා එයාස මම බැලුව මේ පැත්තේ මොකද්ද වෙලා තියෙන්නේ කාර ෆොටෝ එක ගන්න इंडिया संचार හැබැයි අපි දන්නවා ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම මේ වෙනකොට තියෙන තත්ත්වය. ඉතින් මේ විවිධ විවිධයි විවිධ හේතු දක්වනවා. ඔබ ජේෂ්ඨ ක්‍රීඩකයෙක් ලංකාව ජයග්‍රහණයන් කරා තරඟවල ඉස්සරහට අරගෙන ගියපු කෙනෙක් තුන්ගිරියව් ක්‍රීඩකයෙක් ඔබ. ඔබ හිතන්නේ මේ ඉන්දියානු සංචාරයේදී අපේ කණ්ඩායම ජයග්‍රහණ ලබා ගන්නට නම් මොනවද කරන්න ඕන? ඔබට පේන දේ මොනවාද? ඔබට දැනෙන දේ මොනවාද? එකක් කියලා නැතර මේ ඔක දැන් ඔය අහන ප්‍රශ්නට මෙහෙමයි කියලා මට එකපාර උත්තර දෙන්න තමාරු. ඔව්. එකම දේ කියන්නේ දැන් ලොකු ටෝනමන්ට් එක ගොඩයාමක් ඇත්තෙම නැද්ද කියන්නකෝ? නෑ නෑ ලොකු ටෝනමන්ට් එක. ඉන්දියා කියන්නේ අතන අපි හැමෝම දන්නවා දැනට ලෝකයේ තියෙන නම්බර් 1 ටීම් එකක්. ඔව්. ඉතින් එතකොට අපි දැන් ඉන්න පොසිෂන් එකත් එක්ක ඒගොල්ලොත් එක්ක ෆයිට් කරනවා කියන එක අතරම ලොකු දෙයක්. ෆයිට් එකක් දෙනවා කියන එක හොඳ දෙයක්. ඉතින් අපි දිනන්න නම් අතරම අපේ කොන්ෆිඩන්ස් ලෙවල් එක අපි උඩට තියාගෙන ඉන්න ඕනේ. දැන් අන්තිමට තිබ්බ සංචාරයත් එක ගත්තාම ගොඩක්ම මේ මාධ්‍ය හරහා සහ මම දන්නේ අනිත් කියන්නේ ප්ලේයර්ස් ලගේ මෙන්ටැලිටි ඔය හැම දෙයක්ම එක්ක මට කියන්න තේරෙන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ ඉන්න ගොඩක් පල්ලෙහා තැනක. ඉතින් ඔය ඔක්කොම අමතක කරලා අපි ටෝර්නමන්ට් එකට යනවා නම් ටෝර්නමන්ට් එක අපි කියන්නේ ඒගොල්ලෝ තරන් ඉන්නේ බැට් එකයි බෝලේයි අපි තරන් ඉන්නේ බැට් එකයි බෝලේ. එතකොට අපි කවදාවත් අපිව අන්ඩර්ස්ටිමේට් කරගන්න නැතුව අපි අපිව විශ්වාස කරලා අපි රෝප් එකකින් ඇතුළට ගිහිල්ලා අපි සෙල්ලම් කරනවා නම් ඒක අදාළ වෙන්නේ කියන්නේ ඊයේ දවස ගැන ඔක්කොම අමතක කරලා අපි අද දවස අලුත්ෙන් විදියට පටන් ගත්තොත් මට හිතෙනවා අපි ක්‍රීඩකයන්ට මොන හරි දෙයක් ලොකුවට කරන්න පුළුවන්. ඒක මොකද හේතුව ඒගොල්ලන්ගේ ස්කිල් ලෙවල් එකේ ප්‍රශ්නයක් නැහැ. හැමතිස්සෙම මට පේනන දේ තමයි ඒගොල්ලන්ගේ හිතන විදිය සහ අර කොන්ෆිඩන්ස් ලෙවල් එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් අතීතයේ ඔක්කොම අමතක කරලා අපි මේ ඉන්දියානු සංචාරය හරි විදියට සෙල්ලම් කරන්න පොසිටිව් මයින්ඩ් එකකින් අර පොසිටිව් නෙමෙයි අර ඒක පොසිටිව් මයින්ඩ් එකකින් අපි සෙල්ලම් කරොත් මම හිතන්නේ මොකද අපි ඉස්සර ඉන්දියාවට අපි ගහලා තියෙන ඕන තරම් ඉතින් දැනටත් අපිට ගහන්න සජිත්‍රගේ හොඳම වාර්තාව මොකද ඉන්නේ පන්දු යවීම සහ ලකුණු පැත්තෙන් ගත්තම ඉන්දියාවට මං කඩලුත් මම හිතන්නේ වර්ල්ඩ් කප් එකෙත් මං ඕවස් 4 ලකුණු 22කට වගේ දාලා විකට් එකක් ගන්නවා. ඉතින් ගොඩක් දේවල් කළා මං ගොඩක් මැචස් ගහලා තිනා ඒගොල්ලොත් එක්ක. ඉතින් ඒක කියන්නේ එදා දවස ඇතුළත අපි දැනගන්න ඕනේ අපි කොතනද ඉන්න ඕනේ කියන එක. මොකද පරණ දේවල් ඔළුවේ තියාගෙන ගියොත් මං හිතන්නේ අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් හොඳම දේ තමයි ඔක්කොම දේ අමතක කරලා එදා දවස අලුතෙන් පටන් අරගෙන අපේ ක්‍රිකට් එක අපිට දෙන්න පුළුවන් 100% එෆර්ට් එක දීලා දැම්මොත් අපේ ප්ලේයර්ස්ලට මං හිතන්නේ හොඳ තරඟාවලියක් තියෙයි.
හොඳ තරගාවලියක් වෙයි කියලා අපි අනුමාන කරන දවස පටන් ගන්නවා දින 13 වෙනිදා 13 තමයි පළවෙනි වන්ඩේ මැච් එක තියෙන්නේ ඊට පස්සේ 16 ඊට පස්සේ 18 දෙකමාර ඉඳන් සියත ටීවී ඔස්සේ ඔබට නරඹන්න පිළිවන් ඊට පස්සේ T20 තරගාවලිය 21 පටන් ගන්නවා 21 23 සහ 25 දවස් තුනේ තමයි මේ මැචස් තුන තියෙන්නේ රෑ 7 ඉඳලා සියත ටීවී ඔස්සේ ඔබට ඒ තරගත් සජීව ලෙස නරඹන්න පිළිවන් මේ නිල විකාශන කටයුතු සියත ටීවී ඔස්සේ සිදු වෙනවා ඔබටත් ඔබේ පුරුල් ප්‍රචාරයක් ලබා ගැනීමට ඔබේ නිෂ්පාදන සම්බන්ධයෙන් පුරුල් ප්‍රචාරයක් ලබා ගැනීමට මෙන්න දුරකථන අංකය 073-239-229 එවැගේම 071-30-78-800 ප්‍රියන්තර කතා කරන්න කතා කළේ ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර තොරතුරු හුමාරු කරගන්න දැන් අපි අර ඉස්සෙල්ලා ගීතයකට දෙන්නෙක් සූදානම් වෙලා හිටිය නර්තන ඉදිරිපත් කරන්නේ අවස්ථාව අපිට මග ඇරුණා ඇත්තටම දැන් අපි අවස්ථාව උදා කරගන්න ඕනලා දැන් මයික් ගලවලා ලෑස්ති වෙන්න විශේෂයෙන් මේ වෙලාවේ ඔබ හිතන්න ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම මෙතන ඉන්නවා කියලා හිතන්න ඒ ඒ ඒ බෑන්ඩ් එකේ කට්ටිය තමයි අද ඔය අමුතු විදියට ඉන්නේ හරිද ඒ කට්ටිය ඉන්නවා ඊට පස්සේ මෙහෙන් රොෂාන් ඉන්නවා සුපුරුදු විදියට රොෂාන්ගේ ගීතයකට අපි යන්නේ නේද පොඩි රිද්මේ පොඩි වෙනසක් කළා නැටුමක් එක්ක යන් නැත්තම් ආපෝසරයක් හරිසි ඇවිල්ලා කියන බන මඩුවේ බනහන් ඉන්නවා වගේ අයිය මොකක්වත් නැහැ කියලා අයි 1 2 3 4 කියලා එකට එහෙම නටන්න බෑ සවි උයන අවුරුත් දෙව තුරුලිය ගොමු මලින් සරසුර අපි දෙන්නා එන තුරු මග බලයි හැම දින विश्वविद्यालय लसन पे सिद्ध
ප්‍රේම කතාවක්. ඒක මම හිතන්නේ පාදක කරගෙන තමයි උන්වහන්සේ මේක ලියලා තියෙන්නේ. ඇත්තටම ඒක ටිකක් දුක්බර කතාවක්, ටිකක් දරුණු ප්‍රේම කතාවක්. ඉතින් පසු කාලිනු මට ඒ ගීතයට පෙරදින විශ්වවිද්‍යාලෙම සම්මානකුත් හම්බුණා. රයිට්. මේ දැන් දෙවනි වර දෙවනි සැරේටත් මොකක්ද දෙවුනේ කියලා කල්පනා කරනෝනේ. ඈ නෑ මෙතන දැන් මෙහෙමයි දැන් මේ මම යෝජනා කරපු නර්තන ශිල්පිනියන් දෙන්නා ඉන්නේ දැන් මනෝජ් ජයගේ ඔළුවේ තියෙන්නේ මෙතන වෙන වෙන නටුමක් ඒක ඒක පුද්ගල නටුමක් දැන් හරිද ඒකක්වත් නෙමෙයි දැන් අපි වෙන වැඩක් කරමු හරිද වෙන වැඩක් අපි කරමු දැන් මොකද මේ සංගීත කණ්ඩායමක කට්ටියක් ඉන්නවා මේ පැත්තේ හොඳ ඩාන්සර්ස්ලා 3 දෙනෙක් ඉන්නවා ඒ සෙග්මන්ට් එක කරලා ඊට පස්සේ ඕක නටනකම් මට නම් නිදියක් නැහැ මහත්තයා මම නැත්තම් නැගිටලා නැත්තම් මම නටනවා තනියෙන් දැන් මෙතන සජියට සින්දුවක් කියන්න කියලා මම නටනවා මේ මෙහෙම කරමු හරි අපේ තියෙනවා මේ පොඩි සෙග්මන්ට් එකක් මේක අර 12ට ගෙට් වෙනකොට යන වැඩ 6-8 ගීත දෙකක් ඔයාලා යන්න ඕනේ පිරිමි කවුරු හරි කියපු 6-8 ගීතයක් මේ අය කියන්න ඕනේ කාන්තා පාර්ශවයේ කියපු 6-8 ගීතයක් මේ කට්ටිය නටන්නේ නැහැ. ඒ කට්ටියට ඕ කට්ටිය නටනවා. මාර කතාවක්. හැබැයි ඕ කට්ටියට ඒ කට්ටිය නටන්නේ නැහැ. ඒකත් ඒක ඒක කියන්නේ දෙකටම අපිමයි නටන්නේ. ඔව්. නෑ නෑ එකකට එකකට ඇති. දෙකකට නටන්නේ කියන්නේ කාන්තාවනේ සාමාන්‍ය පිරිමි නටවන්නේ දැන් මේකෙදී නෑ 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 මෙහෙමයි මෙහෙමයි රොෂාන් මේක අහන්නකෝ. රොෂාන් මේක අහන්නකෝ සාමාන්‍යයෙන් නෑ ඒක හරි මනෝජය ඒක වෙච්ච දේ හරි. දැන් සාමාන්‍යයෙන් සමහර සංගීත ප්‍රසංගවල එහෙමත් නටනවනේ අර මොකද මෙහෙම කර කර මෙහෙ මොකක් හරි එකක් අනවනේ නේ. ඉතින් ඒක නිසා මනෝජය හිතුවත් දැල්ල ඔයාලා කියපු දෙවනි සින්දුවට සරසයි බිම එකටත් තේම නටුවක් දාන්න පුළුවන් කියලා. හා අපේ කට්ටිය අපේ මේ ෂෝස් වල දෙන කට්ටිය මේ ඔව් ඒකටත් දාස් කරනවා. ඇන්තම් එක ගහද්දිත් ඒකටත් අර වෙන වෙනම දාන. ඉතින් ඒ කියන්නේ නටන්න පුළුවන් අපේ ලංකාවේ කට්ටිය. කවුද ඉස්සර අවස්ථාව දෙන්නේ? කාන්තා පාෂාවද නැත්නම් පිරිමි පාෂාවද? මොකටද? මොකද 6-8 ගීතයක්. ඔයාලා ගායනා කරන්න ඕන පිරිමි පිරිමි කෙනෙක් ගායනා කරපු 6-8 ගීතයක්. ඕනික ඔයාලා කතා කරලා ටග්ගල කතා කරගන්න. ඔයාලා දුන්නත් කතා කරගන්න මොනවද? ෆීමේල් ආටිස්ට් කෙනෙක් කියමු 6-8 ගීතයක්. කියන්නේ මැරෙයිද නැහැ පිට. නෑ නෑ. ඒ කියන්නේ මේ කාන්තා අඬවල් වලින් කියන්න ඕනේ නෑ. ඒක සාමාන්‍ය දෙයක් අර. ෆීමේල් එක පිච් වල සිං කරන්න අමාරුයි. දන්නවද? එහෙම කතන්දර නෑ. ඔය ඉන්නේ සජිත්‍ර ඉන්නවා. සපෝට් එකක් දෙන්න පුළුවන්. අර දැක්ක මෙයාලා මෙයාලා තෝරගෙනත් ඉවරයි. අයියෝ. බ්‍රේක් එකට ගිහලා නම් ලැස්ති කරලා තියාගන්න. කමර්ෂල් බ්‍රේක් එකට මේ සතියක සප්තස්වර රිද්ම 7 නෝට්ස්. Thank you.
ඒකනේ ළමයි සාමාන්‍ය ඉපදිච්ච ගමන් පොඩි පොඩි ළමයි ඔක තාරුගතේ හොඳට දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න පුළුවන් මේ මුල් කාලේම නිදාගන්නේ නැහැ ළමයිට දැන් පරිසරය නුහුරුයි මව්පුසෙන් එළියට ආපු ගමන් පාන්දර දෙකෙන් විතර පස්සේ තමයි අඬන්න ගන්න නැගිටලා ඉන්නේ අර ඒ වගේ ලාට ඉතින් අම්මලාට වෙහෙසයි වැඩ කළා ඉතින් එතකොට මේ ටික වෙලාවක් යනකොට සමහර ලාවට අම්මලාට කියන් තියන්නේ නැහැ නමුත් යා හැකි ඒ කියන්නේ මහන්සි වෙලා මේ වේදනාව අර ඒ වගේ ලාට ඒ බීට් එක ගන්නා ලැබෙනවා ඕකනේ ඔරිදී ඒ වගේ දියුත් තැතුවාම නෙමෙයි රයිට් අපි දැන් අර කියන සෙග්මන්ට් එකට යන්න කලින් සභාපතිතුමත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ අපි හැමදෙස්සම කියන්නේ ප්‍රයිම් සමූහය කියලා අපි දන්නවා ප්‍රයිම් සමූහයකම ආයතන ගණනාවක් එකතුවක් අපි දන්නේ කීපයයි තියෙන්නේ අපි අපාර්ට්මන්ට් ගැන දන්නවා නිවාස ගැන දන්නවා ඊට පස්සේ ඉඩම් සම්බන්ධයෙන් දන්නවා එතනින් එහාට මේ මේ ව්‍යාපාරයේ ආයතන ජාලය පුළුල්ලා තියෙන්නේ කොහොමද සභාපතිතුමා ප්‍රයිම් සමූහයේ තියෙනවා ප්‍රයිම් ලෑන්ඩ්ස් ප්‍රයිවට් ලිමිටඩ් ප්‍රයිම් රෙසිඩෙන්සිස් PLC කියන්නේ පබ්ලික් කම්පැනි එක ඊට පස්සේ අපේ තියෙනවා ප්‍රයිම් ෆයිනෑන්ස් එක අපේ ෆයිනෑන්ස් කම්පැනි එක එකත් පබ්ලික් කම්පැනි එක ඊට අමතරව භූමි රියැලිටි කියලා තියෙනවා ඒකත් රියල් ස්ටේට් කම්පැනි එක ඊට පස්සේ HNB ෆයිනෑන්ස් කියන කම්පැනි අපේ සීයට ආදික්ෂක කම්පනියක් එක අපේ සීට 40% දක්වා ප්‍රමාණයක් තියෙනවා අපි එතකොට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වලින් කරන්නේ අපි මේ දක්ලා තියෙන දකින අපාර්ට්මන්ට් සේරම හැදලා තියෙන්නේ ප්‍රයිම් රෙසිඩෙන්සිස් වලින් දැනට අපි අපාර්ට්මන්ට් ව්‍යාපෘති 43ක් විතර කරලා තියෙනවා ඒ වගේම ගෙවල් ගොඩාක් කරලා තියෙනවා මේ ගීටඩ් කොමියුනිටි සම්පූර්ණයෙන්ම ගෙවල් ඒ වගේ ව්‍යාපෘති 25ක් විතර කරලා තියෙනවා ඊටපස්සේ ලංකාව පුරාම ලෑන්ඩ්ස් ව්‍යාපෘති නම් 4,000ක් විතර කරලා තියෙනවා ප්‍රයිම් රෙසිඩෙන්සි ප්‍රයිම් ෆයිනෑන්ස් එකේ එක ෆයිනෑන්ස් කම්පැනි එක ඒ වගේම තව ප්‍රයිම් හෝම්ස් ඔස්ට්‍රේලියා කියන කම්පැනි තව එහෙත් අපි ගෙවල් වගේක් කරනවා නිවාස ව්‍යාපෘති කරනවා මේ පළවෙනි ඉඩම් කෑල්ල කොහෙද කවද ඒක අපි ගත්තේ කලගිනිහේනේ මේ කලගිනිහේනේ හන්දිය වගේ තියෙන ඉඩම් කෑල්ලක් ඒක ගණ්ඩ සල්ලි තිබ්බේ නැහැ ඉතින් ඒ මහත්මයා ඇවිල්ලා සිරිවර්ධන කියන මහත්මයා ඇවිල්ලා කිව්වා මේක අරගෙන ඉවරලා විකුණන සල්ලි දෙන්න කියලා එහෙනම් තමයි මේ පටන් ගත්තේ තවමත් ඒ වගේ ඔපචුනිටීස් තියෙනවද ඒ කියන්නේ ඉඩම් තියෙනවා ඒ සමාල්ලාට අපිට කට්ටි කරගෙන විකුණන්න අර මේ බද මොනෝජ්ල ගැරේ මේ ඉඩම් තියෙනවා अपार्टमेंट එහෙම අවස්ථා තියෙනවා හොඳ ලෑන්ඩ් වැලියු එක වැඩි තැනක ඒ ඉඩමක් දීලා අපාර්ට්මන්ට් එකකුත් ගන්න බෑ දෙකම වගේක මාරු කරගන්න හුවමං රොක් කරගන්න පුළුවන් ඒ ඉඩම වැඩි නම් අපිට වෙනසට අපි දෙන්න පුළුවන් එහෙම නැත්නම් එයා වෙනසට එයාට දෙන්න පුළුවන් ඒ වගේ දෙන්න පුළුවන් ඔව් දැන් මෙතන ඉන්න ඕනව 5-6 දෙනා තෝ කටින සල්ලි නැහැ වගේ බොරුවට ඉන්න එපා සචිත්‍ර හරිද සල්ලි නැහැ වගේ හැරෙමෙ ඉන්න හොඳ ව්‍යාපාරිකයෙක් සචිත්‍ර ඊට පස්සේ රොෂාන් මේ අද චෑමන්ස් ආපු වෙලාවේ ඕනනම් නිකන් කතා කරලා බලන්න නිකන් අද රේට් සම්පූර්ණ බැහැලා අඩු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ඉන්න ටීම් එකට විතරයි කායික වෙන වෙලාවට හම්බෙන්නේ නැති බෙනිෆිට් එකක්. ඒක ගන්න ඕනනම් ගන්න. අපි දන්නේ අද ශ්‍රීමාලි අරුගවා. රයිට්. දැන් යන් අර ගීතයට. අර වැඩි කරමු. අර කොල පටන් ගත්තද? මොලේ. ඔකටි පටන් ගන්න. ඔකල් පටන් ගන්න. लंकर गायन मन भी मावित न
යන්න ඉර හැරුණු වෙලේ සඳපානේ ගීත ගයන්න එළු ඉක්මන් වී මාවෙතලන් වී ඔබටයි මාහා ආදරේ ප්‍රධාන ගායකයෝ ඔයාලගේ නෑ මොකද දන්නවද මේ සෙග්මන්ට් එක කරන්නේ ඒ කියන්නේ පොඩක් රත් වෙන්නේ නෑ පොඩක් රත් වෙන්න ඕනේ දැන් මේ තබ්ලේ ඒසී වල තියනකොට බහිනෝ ඔව් නේ ඩෝල්කි බහිනෝ කවුද අපෝ ඒ කට්ටි නට් ඕ නෑ අනේ මේ එයා හොඳ නැති තබ්ලේ සින්දුත් කියලා ඒකටම හූත් කියා ගන්නවා මේ නෑ නෑ ඔහමින් නොමින් තව 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 ස්පෙෂල් රික්වෙස්ට් එකක් තියෙනවා නෑ ඔ මයික් එක දෙන්න ඔයා ඉන්නවා ඔයා ඉන්න ඕනේ ඔයා ඉන්න ඕනේ මම වාඩි වෙලා ඉන්න ඕනේ නේ අපි වාඩි වෙනවා නෑ නෑ ඉතින් ඔහොම ඉඳනේ ඔය වාඩි වෙලා හිටිය දැන් පය දෙකක් විතර නෑ ස්පෙෂල් රික්වෙස්ට් එකක් තිබුණා ඉංගි මරණ තරු වෑන ආ සම්පූර්ණ කියනවද ඒක තියෙනවා අන්තිමටම කියනවද අන්තිම ආ එන අන්තිමට කියන හරි එහෙනම් ප්‍රශ්න නැහැ එහෙනම් ආ නෑ නෑ ඉන්නවා අර යහපැති අපි මල්ලි කලු කලු පුතා කිව්වා දන්නේ නැහනේ කිව්වට එහෙම ඒකනේ ඇව්වට රයිට් මේ කමර්ෂල් බ්‍රේක් එකට යන්න කලින් සජිගේ ගීතෙත් අහලා මෙහෙම බ්‍රේක් එකට ගිහිල්ලා ඉමු ආ එතකොට හරිනේ ප්‍රශ්න නැහැ නේද අයියේ සදී රන් අගරනි රිදී
සඳු පිළිදරා නැගීලිය පෙරහරින් වැතු පෙන්නුද දවා සුරත ඔබේ පතන්නම් සැති රන්නගරනින් රිහිසල් පිරිදරා නැගීරිය පෙරහරින් පැතු පෙම්ලොර දවා මනාලිය වීලඳේ මගේ දිවි ඇසිතුරා සචිත්‍ර සේනානායක ගීතය ගායනා කළේ ප්‍රශාන්ත් මේ මොකද පහුගිය දවස්වල අන්තර්ජාලයේ කැළඹු සිදුවීමක් සිද්ධ කරා ඔයාගේ ගෙදර මළු පෙට්ටියෙක් එකේ නෙවෙයි ගොඩක් ඒ කියන්නේ අපේ සීබා සීබා පැටව් කියන්නේ පපීස්ලා දැම්ම හත් දෙනෙක් ඉතින් දාපුවම අපි එකින් එක්කෙනෙක්ව මේ ජාතික ආරක්ෂාවට බාර දුන්නා නේවියකට නේවියකට බාර දුන්නා ඉතින් ඇත්තටම දැන් අපි එහෙම අපේ හිතවත් අයට එහෙම දුන්න කීප දෙනෙක් දීලා දැන් අපි ගෙදර දෙන්නෙක් ඉතුරු වුණා කියන්නකො එකින් එක්කෙනෙක් දැන් ගෙදර අය කොහොමත් බාලය කට්ටිය ගොඩක් ආදරෙයිනේ මං කෝ එක්කෙනෙක් තියාගෙන එක්කෙනෙක් දෙමු අපි මේ හොඳ වැඩක් මෙහෙම කරමු කියලා කොහොම හරි අපි නේවියකට කතා කරලා දුන්නා ඒගොල්ලන්ට ඒ දීපුවම අපේ ගෙදර කට්ටියට ගොඩක් දුකයි දැන් ඊට පස්සේ දැන් මම කල්පනා කරා මම දැන් ගෙදර කට්ටියට කිව්වා දැන් අපිට දෙන්නෙක් ඉඳලා එක්කෙනෙක් දීලානේ අපේ ගෙදර එක්කෙනෙක් ඉන්නවා එතකොට ඔය අම්මා කෙනෙක් දරුවෙක්ව හමුදාවට දීපුවම කොච්චර දුකක් ඇද්ද මං කෝ ඒගොල්ලෝ දුක සහ ආඩම්බරේ හිතේ තියන් ඒක දෙන්නේ කියලා එතකොට දැන් එකම දරුවව හමුදාවට දීපුවා ඇත්ත ඉන්නවා නේ එහෙම ඉන්නවා එහෙම දෙමව්පියෝ ඉතින් එතකොට එයාට කොච්චර මේ හිතර දුකක් දැනෙනවද කියලා මම අපේ පොඩි අයට එක කියලා දුන්නා ඊපස්සේ ඒගොල්ලන්ට එක ෂේප් වුණා රයිට් ඒක මතක් කරන්න ඕනේ එළඹෙන 9 වෙනි සිකුරාදා විශේෂ ස්ටාර් වෝස් වැඩසටහනක් තියෙනවා ඒකනත් මතක් කරන්න ඕනේ සම්පූර්ණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් තමයි මේ වැඩසටහන කරන්න බලාපොරොත්තු වෙන්නේ සනත් ජයසූරිය එවැගේ මහශාන්ත තෙලගරත්න නුවන් කුලසේකර ෆර්විෂ් මහරූෆ් ධම්මික ප්‍රසාද් සහ අනුෂ සමරනායක වැඩසටහන සඳහා සහභාගී වෙන්න නියමිත වෙලා තිබෙනවා තව සුමානයක් තියෙනවා කිසියම් වූ හේතුවක් නිසා මේ සඳහන් කරපු 6 දෙනාගෙන් එක්කෙනෙක් නොපැමිණියොත් ස්ථිර වශයෙන් මේ ස්ථානයේ සචිත සිරනායක සහභාගී වෙන බවත් අපි මේ වෙලාවේදී සේපත් කරන්න කියන. නෑ නෑ දැනට ෆයිනලයිස් කරලා තියෙන්නේ ඔයා ස්ටෑන්ඩ් බයි තියෙන්න බෑ කොහොමද ටීම් එක 11 ඉනේ ගහන්නේ 14 15 ගෙනියනවනේ. ඔයා ස්ටෑන්ඩ් බයි කරන්න ඕන නිසා මම මේ දැම්ම කියලා තිබුණේ. ඊට අමතරව තව ඔයාගෙන් තව රික්වෙස්ට් එකක් තියෙනවා. මේක අයිය එක නෑ වෙන්නේ. අනේ මල්ලි මේ පුරතරනේ ලෑස්ති නෑ මෙන්න මෙහෙන්න යන්න වැඩක් කරන්න. ඇත්තම කියන්න. මෙහෙන්නකෝ යන්න. මෙහෙන් ඕක හම්බෙන්නේ නෑ ලේසියෙන්. මෙලෝ මිනිස්සෙකුට දෙන්නේ නෑ. අවුරුදු 22කින් අතවත් තියනලෑ. හරි 22 20 22ක් නේ අද බැරි මෙහෙන්න. මෙහෙන් මෙහෙන්. ඕක ගලවන්න. මෙහෙ එනවා ළමයෝ යන්න. හත. ගලවලේ. හත කියන ගහන්න. නෑ නෑ එන්න. මෙහෙන්. මේ ඇවිල්ලා මේ සංගීත නිපුන් සනන්ද අන්සිරි මහත්මයාගේ හොඳ ගෝලෙක. හොඳ ගෝලෙක. සාමාන්‍යයෙන් මනෝජ් පීරිස් මේ තබ්ලාවෙන් නැගිටින්නේ නැහැ. මෙහෙන් වලි මෙහෙන්. අයියේ මේ හන්දෝ. මෙහෙ එන්නනේ. මෙහෙ එන්න. මෙහෙ එන්න. ආයි ආ කමන්න කොනේ ඒක කමන්න. ඒත් කමන්න. චමිලියෝ බඩට තට්ටු වෙන්නේ යන්නේ. දැන් හැබැයි සින්දු මාරු කරන්න එතකොට. කමන්න. මොකද ඔහොම සින්දුවක් නැතුව නිකන් කොහොමද? ආ? අරක තමයි මට ඕන්ලා දෙන්නේ. මා බාල කාලේ
සීවි හරි දැන් ආපෝ සෙටප් කරගන්න ඈ ඔය මයික් එක ගන්න මයික් එක ඕන නෑ නෑ මගේ ප්‍රින්සිපල් තමයි යාගේ තියෙන්නේ ඔව් සංගින් දීපුන් සනන්දන් සිරි මාත්මයේගේ මේ හොඳ ගෝලයක් මම දැන් ඔය කියන අවුරුදු 22 කින් තබ්ලා වැල්ලුවේ නෑ කියලා නේද ඒක නිසා තමයි අපි අල්ලලා පොඩ පුරුදු කරලා ගන්න දව හොඳ ගෝලයක් ඔව් දැන් මම කියන්නේ දැන් ටීම් එකේ සෙල්ලම් කරන්නෙත් නෑ දැන් විවේකී තියනවා වෙලාව තියනවා ගායන කුසලතාවයකුත් තියෙනවා ඒක හොඳින්ම පිළිහෙලා දෙනවා ඒක පාවිච්චි කරන්න අපි අවස්ථාවන් මේ වගේ වැඩසටහන් වල ඔව් SMS එකේ පෙන අනුග්‍රාහකෙක් එක්ක අනුග්‍රාහකකගේ ළඟ තියාගෙන අපි පෙන්වන්නේ මේවා ආ ප්‍රයිම් සමූහයේ අනුග්‍රහයෙන් තමයි මේ රාත්‍රිය අපි ඔබ හමුවන්නේ කෙටි විරාමයක් ලබා ගත යුතුයි විරාමෙන් පසු අපි වැඩසටහනේ අවසන් අදිර සමගින් එකතු වෙනවා මේ සතියක සප්තස්වරයේ මේ 7 notes අපිට කියන ජීවිතයේ රිසිසේ විඳින්නට මිහිකතින් හොඳම තැනක් පසර 25ක් පුරා අපට උරුම කර දුන් ප්‍රයිම් සමූහය ඒ වගේම ලංකාවේ විශ්වාසවන්තම ලගේජ් කලෙක්ෂන් එක PG Martin විරාමයක් විරාමෙන් පසු නැවතම යමු සහන්න සිතුවිලි අරන් එයි පෙරන්
අපමණ සුවය සැනසිලි ඔබේ ප්‍රිය වදන් දින දෙන සහන සිතුවිලි අරන් ඒ පෙරත් අපමණ සුවය සැනසිලි සුගන්ධය ලැබු කෙන ඇත අවට වෙලි වෙලි මගේ රම්මලි කුමටද සැදෙන තරුවෙලි මගේ රම්මලි කුමටද සැදෙන තරුවෙලි
ගත කරන්න පුළුවන් උපරිම වෙලාව ගත්තේ ගීත තුනක් back to back බොහොම ස්තුතියි ඒ සඳහා සම්බන්ධ වුණු ප්‍රේමලාල් මහත්මයාගෙන් පටන් ගත්තම රොෂාන් සහ තාරුකා තුන්දෙනාටම ප්‍රේතෝතුරු අපි එමනම් ඔබෙන් සමුගෙන ආයුතු වෙලාව බොහොම ආසන්න වෙමින් තිබෙනවා අපි අවසන් වටේ මේ සිරුදනත් එක්කම දාසෝමාරු කිරීමක් කරගනිමු සචිත්‍ර ඔබ දැන් ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායමෙන් ඉවත් වෙලා ඔබ විශ්‍රාම ගත්තා හැබැයි ඔබේ සමකාලීන ක්‍රීඩකයන් සමහරු විදේශ රටවලට ගියා සමහරු පුහුණුකරුවන් විදියට වැඩ පටන් ගන්න බලාපොරොත්තු වෙනවා ඔබේ මොකක්ද අනාගත බලාපොරොත්තුව ව්‍යාපාර කටයුතු වලින් තමයි ඉස්සරහට යන්නේ නැහැ මොකද ක්‍රිකට් වලට ඔබ ඉන්වල්වමන්ට් එකක් දක්වන්න එච්චර කැමැත්තක් නැහැ. ඉතින් ඒත් මගේ සමකාලීනට ඇත්තටම ඒගොල්ලන්ට මම විශ් කරනවා ඉස්සරහට ගෙනියන්න මේ ක්‍රිකට් එකට ගුණාන්තර උදව් කරන්න. අපිත් ගහපු ක්‍රිකට් එක ඉතින් ලෝකයක් ආදරය කරනවා ලංකාව කිව්වම ශ්‍රී ලංකා ක්‍රිකට් වලින්. ඉතින් ඒක නැති වෙන්න දෙන්න එපා කියලා ඉල්ලනවා ආදරේ. ඔබගෙන කසුකුසුවක් ගියා ටික කලකට කලින් ඔබ දේශපාලන එකතු වෙන යනවා කියලා ඒක සත්‍ය කතාවක්ද එහෙම අදහසක් යට හිතේ තියෙනවද නැත්නම් ඒවා අර සෝෂල් මීඩියා වලින් හදපු නිකන් කතාවද ඒවා නිකන් කතායි නිකන් කතා එහෙම අදහසක් නැහැ එහෙම අදහසක් තිබෙන්නේ නැහැ මම ආසයි දේශපාලනට ගොඩක් ආසයි හැබැයි මම හිතන්නේ ඒක මට ගැළපෙයි කියලා රොෂාන් ගැනත් විශේෂයෙන් යමක් සඳහන් කරන්න ඕනේ ඉස්සර ඒ කියන්නේ අපි මේ වැඩ පටන් ගත්ත මුල් කාලේ මම මේ කියන්නේ 99 2000 වගේ කාලේ ඉතින් රොෂාන්ලා නිතරම ටුවර් යනවා ඉතින් වැඩ පටන් අරගෙන ගියාට පස්සේ එනකොට ඔය දැන් දාගෙන කපිල්ල දාගෙන ඉන්නෝ වගේ මේ ලොකු චේන් එහෙම දාගෙන සිල්වර් චේන් අය චේන් නේද අමලියා හා එහෙම අතේ පයේ තිබිච්ච දේවල් ගලවල දන් දීපු මිනිස්සෙක් රොෂාන් රාන්දු මට හොඳට මතකයි මං ගාව තාම මේ චේන් එක දිනවා රොෂාන් ඒ රතුපාල ටී ෂර්ට් එකයි ඒ චේන් එකයි දෙකම මට තාම හොඳට මතකයි ඒ ඒ ටුවර් එක ගිහලා එනකොට ගෙනත් දීපු දෙයක් අතේ තියෙන දේවල් දීපු මිනිස්සෙක්. හැබැයි ඒ වගේම රොෂාන් එච්චර දිග ගමනක් යන්න හේතු වුණේ රොෂාන් සහ කණ්ඩායමේ තිබිච්ච රොෂාන්ගේ තාත්තා සහ රොෂාන් ඒ තිබිච්ච විනය. විනයක් නැත්තම් ඕනෑම තැනක ගමන කෙටි කාලීනයි. පොඩි විනය. විනය නැති තැන කොඩි විනය. ඔව්. ඒ කියන්නේ සංචාරයක් ගියත් ඔබ ඔබේ කණ්ඩායමේ විනය ඒ විදිහටම තියාගන්න කටයුතු කරනවා. අනිවාර්යයෙන්ම මොකද අපි පිරිසක්. ඔව්. පිරිසක් අපි එකට වැඩ කරන්නේ. පිරිසක් අපි එකට වැඩ කරනකොට අනික අපි මේ රට රටින් යන්නේ අනික අපේ අපිව ගෙන ආපු අපේම අය ඒ ගොඩක් බලාපොරොත්තු ඉන්න. ඉතින් අපි විශේෂයෙන් අපි ලෝකෙ කොයි රටට ගියත් අනිවාර්යයෙන්ම රෑ 12ට කලින් අපේ කවුරුත් එළියට ගියොත් ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම එන්න ඕන 12ට කලින්. ඒගොල්ලෝ ඔක්කොම 11:45 11 විතරදී ට්‍රේන් 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 ගාලා අපාර්ට්මන්ට් එකේ සද්ද වෙනවා. සචියගේ දිහා බලන්න එපා. හරිද? සචිව අපි දෙන්නේ මම දෙන්නේ. 11 ඒ කියන්නේ ඒක එහෙම තමයි. මොකද අපි 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 යන්නේ යම්කිසි වැඩ කටයුත්තකට. අපි ඒක මොකද අපි වෙනුවෙන් මිනිස්සු වියදම් කරලා තියෙනවා. මිනිස්සු බලාපොරොත්තු තියන් ඉන්නේ. එතකොට අපි ගිහිල්ලා ඒක හරියට කරලා අපේ මේ රටට එන්න ඕන. මොකද මම වග කියන්නත් ඕනනේ අනික. ඒ සීලුම දනවනේ මම වග කියන්න. ඉතින් ඒක නිසා අපේ කට්ටියද මගේ එක දවසක් එක්කෙනෙක් එක දවසක් එක අපේ කණ්ඩායමේ එක සමාජිකයෙක් මගෙන් එහා රොෂාන් අයියේ මේ බැරිද එහෙම අපිට රෑ දෙක විතර වෙනකන් දෙන්න කියලා. මම ඇයියේ කියලා. නෑ පොඩ වෙලාව මදි වගේ මං කෝ ආ යන්න කියලා දෙලියට. නෑ මම 10 ට විතර මං කෝ ආ යන්න 7ට.
උදේ 7ට එන්නකෝ එතකොට වාඩි 12ට ඒ පැය ගන්න හු වෙනවා කියලා කියන්නේ එහෙම කොහමරි ඔය මැනේජ් කරගන්න මං කියන්නේ විනයක් තියෙන්න ඕන යන්නේ නැත්තම් මං ඉදන් කිසිම ආයතනයක පවුලක ඕනම තැනක විනය නොතිබුණොත් එතන කොඩි විනයම තමයි මේ රොෂාන් සහෙන් ගීත ප්‍රමාණයක් පහුගිය කාලේ අපි දැක්කා අලුත් නිර්මාණ කරන්න හොඳ පසුබිමක් හැදලා තිබුණා අපි විශ්වාස කරනවා එහෙම සංගීත කණ්ඩායම මොන හරි නිර්මාණ ඉස්සරහට එනවද ඔව් අනිවාර්යයෙන්ම අපි දැන් මේ හම්මුණු නිවාඩුවේ හම්මුණු කියන්නේ දුන්නු නිවාඩුවේ අපි දැන් අපේ නිර්මාණ කරගෙන යනවා යංග ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමත් අපි පොඩි වෙනසක් කරගෙන යනවා ඒ වෙනස්කම් ඔක්කොම එක ඉස්සරහට මොකද වෙනසක් වෙන්න ඕනේ ඉතින් අර කියන්නේ පරිණාමය නෝන මිනිසුන් වඳේ अनिवार्यूवाण සුජීව අලුත් නිර්මාණ මොනවද කරාද ඉස්සරහ අලුත් නිර්මාණයක් කරලා තියෙනවා ඒකේ ඒක මගේ own production එකක් ඒක තව මාස දෙකකින් තමයි දාන්න වෙන්නේ ඉවර කරලා තියෙන්නේ දෙමාස දෙකකින් තමයි දාන්න වෙන්නේ මොකද මේ ස්පොන්සර් කෙනෙක් මට සින්දුවක් කරා visual එකකුත් කරා ඉතින් ඒක ඊයේ දවසේදී මම හිතන්නේ social media වලින් out කරා සමුගනිමු විශේෂයෙන්ම මේ රාත්‍රියේ අපි හමුවන්නට බරපැන දරන්නේ ප්‍රයිම් සමූහය. ඒගෙනත් කෘතවේදීව සේපත් කරන්න ඕනේ. ඒ බරපැන දැමීම සුදුසුකමක් නොවේ. අද ඇවිල්ලා මෙතන ගීත කීපයක් ගායනා කරන්න. එතුමා ඉතාම රසකාමී කලාකාමී පුද්ගලයෙක්. මොකද මේ වගේ දේවල් මම කලින් අවස්ථාවේ සම්බන්ධ වෙච්ච වෙලාවෙත් කිව්වා එතුමන්. මේ ආයතනයේ මුළු ස්ටාෆ් එකම සම්බන්ධ කරගෙන පැදුරු පාඩේ තියෙනවා. සංගීතෙත් එක්ක ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඔබ එතුමා ඒකෙන් සෑහෙන ආත්ම තෘප්තියක් ලැබෙනවා ඔබ පේනවා. ඔබ විඳින බව දැනෙනවා. ඒ කියන්නේ මේ සියලු දේම ගායනා කරනකොට සමා ඒ කියන්නේ ඔබතුමාට ඉන්න පුළුවන් නේ. ඔබතුමා ලංකාවේ මුල් පහේ ඉන්න හොඳම බිස්නස්මන් ආ එතකොට එහෙම ඉන්න මනුස්සයෙක් අපි මෙතෙන්ට ආවට පස්සේ ඒ සියලු දේවල් අමතක කරලා අපි තාම නිරවුල් නිදහස් මනසකින් මෙතන ගත කරනවා මම හිතන ඒකෙන් තමයි ඔබතුමා ශක්තිය ලබා ගන්නවා කියලා මම විශ්වාස කරන්නේ ඊළඟ වැඩ කටයුතු වලට මේ ගත වෙච්ච රාත්‍රිය පිළිබඳව සාමවැනි සංගීතමය කටයුත්තකට සම්බන්ධ වීමට ප්‍රයිම් සමුවට ලැබීම පිළිබඳව ඔබතුමාගේ අදහස මොකක්ද නෑ අතර මම සතුටු වෙනවා අපේ මනෝජ් සහෝදරය හම්බුණාම ඊට පස්සේ කිව්වා අපි මේක පොඩ්ඩක් එන්න කියලා ඊට පස්සේ මම ඇවිල්ලා සින්දු දෙයක් කිව්වා ඊට පස්සේ ආයි මෙතෙන්ට ඇවිල්ලා ඉවරලා නැවත වරක් තියෙනවා කොහොමදත් අර කිව්ව වගේ සංගීතයේ අපි එකතු කරනවා ඒක මනස නිරවුල් කරනවා අපි හැම එක්කෙනාම එකයි අපි මට මුදල් කීපයක් වැඩිපුර ඇති නමුත් ඒක වෙන දෙයක් නෙමෙයි දැන් අපි සේරම සියල්ලෝම මිනිස්සු සහ සහෝදරත්වයෙන් සංගීතය කලාව ඒක එකතු කරනවා ඉතින් ඒ තුලින් අතරම ආත්ම තෘප්තියක් ලැබෙනවා සින්දුවක් කියලා පොඩ්ඩක් හම්බෙලා කතා කරලා වීඩියෝක් කරලා දැන් අපිට උනත් සල්ලි තියෙම තිබ්බේ නැහැ නේ මං කිව්වා ඵලයෙන් ඉඩපතිය ඉඩම ගන්න සල්ලි තිබ්බේ නැහැ ඒ මනුස්සයල ඉඩම දුන්නා ඉතින් ඒ නිසා කරගෙන ඇවිල්ලා මහන්සිලා අර මෙතුමා කිව්වා වගේ ඩිසිප්ලින් එක ඩිසිප්ලින් ඒ ඩිසිප්ලින් එක විතර නෙවෙයි ෆයිනෑන්ෂල් ඩිසිප්ලින් එක මුදල් පිළිබඳ ඩිසිප්ලින් එක කල්පනාකාරී ඒ තුලින් යම් ස්ථානයකට ඇවිල්ලා තියෙනවා ඒ කිව්වට අපි සාමාන්‍ය සරල සුන්දර මිනිස්සු බැයි අසාමාන්‍ය දේවල් කර හැකි. ඉතින් ඒ තුලින් ඒක තමයි යථාර්ථය සහ ප්‍රයිම් සමූහයේ තියෙන යථාර්ථයත් ඒක. තව 25 වසරක් නෙමෙයි සියවසරත් එහා ගිය දිගු ගමනක් යන්නට ඔබතුමා සහවතුමාගේ කාර්ය මණ්ඩලයට යෝධ බල යෝධ ශක්තිය අපි ප්‍රාර්ථනා කරනවා. ඒ කියන්නේ බ්‍රෑන්ඩයක් විදිහට මේ මුළු අහසම සිඹිනවා P අකුර ප්‍රයිම් සමූහය. ඒක දේශීය ආයතනයක් විදිහට අපිට ආඩම්බරයට කරුණා. මේ වෙලාවෙත් අපි ස්ක්වයාර් මීටර් ස්ක්වයාර් ෆීට් මිලියන් දෙලක් මිලියන් බිලියන් දෙකයි ලක්ෂ 6 හයමාරක ස්ක්වයාර් ෆීට් මේ හදාගෙන යනවා මිලියන් දෙකයි මිලියන් ස්ක්වයාර් ෆීට් මිලියන්
දෙකයි දසම හය මාර්ග ප්‍රොජෙක්ට් එක ප්‍රොජෙක්ට් මේ සේරම එකතු කරපුවාම දැන් අපි වෝට් ප්ලේස් එකේ ගහන එක ලක්ෂ 9ක් ස්ක්වයාර් ෆීට් ඒ කියන්නේ අක්කර වලින් බැලුවොත් අක්කර 22ක් උඩ අතට ඒ බිල්ඩින්ගේ සයිස් එක ප්‍රමාණ ඉතා ගන්න ප්‍රයිම් සමූහයේ අපේ ළඟ ඉන්න මේ දවන්තයාගේ තරමත් එහිම මැන ගන්න එතුමා තමයි මේ සමූහයේ සභාපතිවරයා හැබැයි මේ හැමොත් එක්කම කතා කරා එහෙම පත්තකට වෙලා හිටපු අමුතු පුද්ගලයෙක් නෙමේ සරල සාමාන්‍ය පුද්ගලයෙක් විදියට මේ පැය දෙකට ආසන්න කාලය තුළ මේ සියල්ල සමග ගත කර බවත් අපි සඳහන් කරන්න ඕනේ තව තව දියුණු වෙන්න අර මුල් ඉඩම් කෑල්ල ගන්න සල්ලි නැති වෙලා මේ මිනිස්සේ සල්ලි මේ මිනිස් ඉඩම් කෑල්ල දීලා පස්සේ සල්ලි දෙන්න කියනකොට මම බලන් හිටියේ ඔබතුමාගේ මුළු ශරීරයම හිරිගඩු පිපුණා ඒ යථාර්ථය මං හිතන්නේ පොළවේ පය ගහලා මේ තරම් දිගු ගමනක් යන්නට ඔබතුමාගේ තියෙන මේ නිර්හංකාර බවත් හේතුවන්ට ඇති කියලා මම විශ්වාස කරනවා ලබන සතියේ මතක තියාගන්න 13 වෙනිදා क्रिकेट तरंगावलिए पटांगान में क्रिकेट तरंगावलिए पंदुआर पनेहे तरंग सा विशेष तरंग वलिन समन्वित पंदुआर पनेहे तरंग पटांगान ने दहातुन मेनिदा දහතුන 16 සහ 18 දෙකයි 30 සිට බඩ සියත ටීවී ඔස්සේ තරඟය නරඹන්න පිළිවන්. ඒ වගේම පන්දුවාර 20 20 තරඟාවලිය පටන් ගන්නේ 21 වෙනිදා රෑ 7ට 21 23 සහ 25 පැවැත්වෙනවා. ඔබටත් පුළුල් ප්‍රචාරයක් ඔබේ නිෂ්පාදන සම්බන්ධයෙන් ඔබට අවශ්‍ය නම් ඒ සඳහා අපි අලවි අංශයට කතා කරන්න. ප්‍රියන්තට කතා කරන්න 0713239229. ඒ වගේම 0713037800 මේ දුරකථන මාර්ග දෙකෙන්ම සම්බන්ධ වෙන්න පුළුවන්. ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ක්‍යාව ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා සියලුම දේවල් අමතක කරමු කොහෙන් හරි තැනකින් ඉතින් ලංකාවටත් මේ ඇතිවෙච්ච අපකීර්තිය කීර්තියක් බවට පත් කරගන්න හැකියාවක් ලැබෙන්න එපා ඉතින් ඒ හැකියාව මෙවර ඉන්දියානු සංචාරය තුළ නිර්මාණය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ස්ටාර් වෝස් විශේෂ වැඩසටහනක් ක්‍රිකට් ක්‍රීඩකින්ගේ සහභාගීත්වයෙන් ආදි ක්‍රිකට් ක්‍රීඩකින්ගේ සහභාගීත්වයෙන් සන ජයසූරිය හෂාන් තිලකරත්න නුවන් කුලසේකර ෆර්විෂ් මහරූෆ් ධම්මික ප්‍රසාද් සහ අනුෂ සමරනායක යන මේ වැඩසටහන සඳහා සිත 7 නෝට්ස් වැඩසටහන සඳහා element 9 වෙනි සිකුරාදා සහභාගී වීමට නියමිත වෙලා තිබෙනවා අපේ අනුග්‍රාහකයන් පිළිබඳව නැවතත් අවසන් වශයෙන් සේපත් කරන්න බලාපොරොත්තු වෙනවා මිහිකත රිසිසේ විඳින්නට ජීවිතයේ රිසිසේ විඳින්නට මිහිකතින් හොඳම තැනක් වසර 25ක් පුරා අපට ලබා දුන් ප්‍රයිම් සමූහය ඒ වගේම ජාත්‍යන්තර ප්‍රමිතිය නිෂ්පාදනය කරන ලබන ශ්‍රී ලංකාවේ වඩා විශ්වාසවන්ත ලගේජ් කලෙක්ෂන් එක PG Martin ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝ පුරා රූ රජනියන්ගේ විශ්වාසය දිනෝ ග්ලෝ අපිත් එක්ක හිටියා ඒ සියලුම දෙනාට ස්තුතියි අපේ මේසෙ මඩුල්ල ශිල්පීන් සම්බන්ධීකරණය ඒ වගේම සංගීත අධ්‍යක්ෂණය තබ්ලා සහ පර්කෂන් වාදනය විශාරද මනෝජ් පීරිස්ගෙන් ඔක්ටෝපැඩ් නරින්දු චතුරංග ඩොලක් චමිල් පෙරේරා රිද්ම් ගිටාර් කපිල කෝසල බේස් ගිටාර් චානක සේනාධීර ලීඩ් ගිටාර් ලක්ෂ්මන් කන්නංගර කීබෝඩ් වාද්‍ය ශිල්පියා ශෂික අතපත්තු එමනම් අපි සංකේතාත්මක ත්‍යාග ප්‍රදානයක් කිරීමට බලාපොරොත්තු වෙනවා මේ ග්ලෝ වෙතින් ඔබට මේක හැමෝටම තියෙනවා ඊට පස්සේ PG Martin වෙතින් තවත් ත්‍යාගයක් තියාගන්න මේක සංකේතාත්මක ත්‍යාග දීමක් ඔයාලටත් තියෙනවා right සබබත් වෙනි එවැගේම PG Martin සමයෙන් සියලුම දේවල් සාර්ථක වේවා ජය වේවා හොඳ වැඩියක් කරන්න මයික් ටික ගලවලා පල්ලෙහාට ඇවිල්ලා අපි පොඩ්ඩක් ෂේප් එකේ පැත්තටලා යමු රොෂාන්ඩට මයික් එක ගන්න පුළුවන් මොකද ඒ ගීතේ මේ ඔයා ඒ කියන්නේ මේ වාද්‍ය ශිල්පියෙක් විදියට ඉදලා වොයිස් එක හොඳයි ගීත ගායනා කරන්න කියන පැත්තට කවුද තල්ලු කරේ වාම හිතලා කරගත්ත දෙයක්ද නැත්ද උන් ගලවන්න එපා ඒතර කතා කරන්නේ ගහින්නේ නැහැ අහමුද කියන්නේ ස්තුති කරලා ඔක්කොම කරමින් පස්සේ ඉඳන් ඕ නෑ මට ඒක නිකන් අහන්න හේතුණා මොකද මුල් කාලේ ඔය ඩ්‍රම්ස් වාදිනේට විතරයි නේ හිටියේ ඉදිරියදී මුකුත් අහන්නේ නෑ 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 පාර දෙහන ඒක මේ එවැනි පීරිස් මම පුරුදු වෙන්න ගියේ එවැනි අය ළඟට එයා මට ඩ්‍රම්ස් වාදගෙන දවසක් මම සින්දුවක් කීකේ ඉන්නවා එළි තුව වෙනෙල්ලා කවුද කිව්වේ රොෂන් මට සින්දු කියන්න පුළුවන් නේ සින්දු කියන්න නෑ ඔක දාගන්න කිව්වේ දවස් සචිත්‍රගේ සින්දු වැඩේ කරලා දෙනවනේ අනිවාර්ය සින්දු කියන්න ඕන මොනසේ කොන්දර දින්දු හරි ඔන්න ඒ වැඩේත් හරි අපිට කොන්දර දින්දු කියන ඒකනේ එහෙනම් අපි ගියා එන්න අපි ගියා අපි ගියා ලබන සතියේ නම් සෙනසුරාදා රෑ 10 කාලට ආපහු හම්බෙමු එතකම් පරිස්සමෙන් ඉන්න එනස ඉස්සරහට එන්න පරිස්සමෙන් ඉන්න සුභ රාත්‍රියක් හැමදෙස්සම කියපු නිසා කිව්වේ නැත්තේ මුකවාර දාගන්න දාලා යන්නේ නැතන් වල පරිස්සමෙන් ගිහිල්ලා වැට්ටික් කරගන්න ගුලි ගැලින්න ඕනේ නැහැ හැබැයි මුකවාර දාගෙන මේ සමාජ දෘෂ්ටි භාවය තියාගෙන පරිස්සම් වෙලා ඉන්න සුභ දවසක් ගිලෙන්න ලබන සතියේ දේශන සුරාදා රෑ 10 කාලට අපවම गगने धर करना आन पाने
යන පිටපත කන්දවේ ඔබ වේදේ දුනකෝ මේ වරණ තරුණ ගගනේ හතරන ආද පානේ හෝ නොමකෙන පායන පිටපත කන්දවේ ඔබ වේදේ දුනකෝ
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.